අයිවන් නිදුක් නීරෝගිමත් යහපත් ජයග්‍රහහි කාල පරිච්චෙදය ප්‍රාථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න ටිකක් කාලකට පස්සේ ඔන්න මාසයක් ගෙවෙද්දි අලුත් මාසයක් උදාවෙද්දි ඔබ බලාපොරොත්තු ඉන්නම ජෝතිෂ්‍යමය විග්‍රහයන් තුළ අලුත් මාසේ ඔබේ ලග්නයට කොහොමද දැනගන්න පොදු පලාපලකතනයක් දැනගන්න. ඉතින් ඒ අතර තුළ මේ මගේ ලග්න පලාපල් මම කියනදේ අහන්ඩ බලාපොරොත්තු ඔබ ගොඩක් දෙනෙක් ඉන්නවනති අන්න ඒ උදෙසා ඔන්න ඔබේ බලාපොරොත්තු සිද්ධ කරගන්න. ඔන්න වසරේ මාස අටක් සම්පූර්ණ ඉවරයි, අගෝස්තු මාසයත් ඉවරයි, ඔන්න නවවෙනි මාසේ සැප්තැම්බර් මාසේ උදා වෙන මේ සැප්තැම්බර් මාසේ ඔබේ ලග්නයට කොහොමද කතා කරමු අපි. සැප්තැම්බර් මාසේ විශේෂත්වයක් තියෙන ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා තිබ්බ මේ දේශපාලන අනාවැ කියන්න නැද්ද කියලා. නෑ මෙහෙමයි, දේශපාලන අනාවැ කියන්න නොකියන්න හේතු කීපයක් තියෙනවා. මොකද මේ හැම දේශපාලන මතයක්ම නියෝජනය කරන මගේ බලාපොරොත්තු. ඉතින් අපේ රටේ පුරුද්දක් තියෙනවා, සාමාන්‍ය තමන් අකමැති කෙනෙක් දිනනවා, තමන් කැමති කෙනා පරදිනවා කිව්වම අර ඒක ඇත්ත නැත්ත නෙමෙයි අදාළ වෙන්නේ. ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් හෝ මොකක් හෝ කියන කෙනා ගැන බයිරයක් ඇති වෙන ඒ නිසා ඒක එක හේතුව. ඒ වගේම ඔය අනිත් එකනේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ නිවැරදිම උපන් කේන් සටහන් අවශ්‍ය ඕ නැතුව නිකන් අර අනාගණ්ඩ අනාවැක් කියන්න අවශ්‍ය නැහැ. එන එක නිසා අපි ඒ දේ ගැන නොසිතයි. මොකද හොඳින් තේරුම් ගන්න කවුරු පාලන ඔබ කවුබ හොඳ බලාපොරොත්තුයන් කවුරු පාලන දවත් 80%ක්ම ඔබේ ඉදිරිගමන දින ඔබේ ඇත. ඒක මතක තියාගන්න. මොකද අපේ රටේ ගොඩක් වරදින්න හේතු මේක. අපි නායකයෙක් පත් කරගත්ත කියලා 100%ක් කොහොම හෝ ඒ දේ ඉටු කරනතුරු බලා ඉඳීම නෙමෙයි. ඒ දේ ඔවුන්ට අපේ රට තුළ සහ මේ තුළ හැඩගැස්වීම 20%යි කරගත්තේ. අපේ ජීවිතයේ ඉතුරු සියල්ලම 80%ම තියෙන ඔබේ ඇත. ඒක නිසා කවුරු පාලනය ගත්තත් කමක් නැහැ. ඔබ ඔබේ ගමන යන්න. මොකද මොනතරම් අසාර්ථක කාල සීමා තුළ වුණත් මොනතරම් පීඩාකාරී කාල සීමා තුළ වුණත් හරි විදිහට ජීවිත දිනුම් මිනිස්සු ඕනතරම් ඉන්නවා. ඒක නිසා මේ කෙනෙක් හිතනවා නම් ඒ අසාර්ථක තමාගේ අසාර්ථක වීමට හේතුව වෙනත් අය කියලා එතන තමයි ඔබේ තියෙන ලොකුම ගැටලුව. කාගේවත් මතේ තමන්ගේ අසාර්ථකභාවය ගැන හිතලා වැඩක් නැහැ. මොකද අසාර්ථක තමන්නේ. දැන් ඔබ අසාර්ථක වුණා කියලා ඔබට ජීවිතේ වැටුණා කියලා ඔය කවුරුත් වෙනවද අනේ අපේ හින්දායි ඔබ අසාර්ථක උනේ ඒ නිසා මම දැන් උදව් කරන ඔබට ගොඩ යන්න කියලා එනවද? නැහැනේ. එහෙනම් අසාර්ථක උනොත් තමන්ට. එහෙනම් අසාර්ථක නොවි ඉන්නත් සාර්ථක වෙන්නත් සනීකරම අතේ තියෙන ඔබේ, වෙන කාගේවත් නෙමෙයි. අන්නේ දේ ඔළුවේ තියාගෙන ඔබ ඔබගේ ගමන යන කා එක්කවත් රණ්ඩු වෙන්න අමනාපෙන් මේ හිතවත් කම්පාවතේ මිනිසුත් එක්ක රණ්ඩු වෙන්න මේ දේශපාලකයන් නිසා ඔබ යන්න එපා. කාටවත් හානියක් නොවන පරිදි, කාටවත් කරදරයක් නොවන පරිදි ඔබ ඔබගේ දියුණුව පවත්වා ගන්න උත්සාහ කරන්න. හැකි හැම වෙලේම අන්නයට උදව්වක් කරන්න. ඒ දේ තුල ගමනක් යම්. ඉතින් අද වැඩසටහනට යොමු වුණොත් ඉතින් මේ අගෝස්තු මාසය ගෙවිලා සැප්තැම්බර් මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. විශේෂයෙන් මේ පලාපල කතනය තුළ දීර්ඝයි ටිකක්. ඒක මුලින්ම කියනවා ඔබට මේ දීර්ඝ වැඩන මට බැනින්න එපා. ඔබ මේ වැඩසටහන අහන්න නැතුව. මොකද මෙතන වැදගත්කම තියෙන්නේ මේ ලග්න පලාපල පමණක් නෙමෙයි කතාව. මොකද්ද වෙන්නේ, මේ මොනවා, මෙන්න මේ කාලේ අසුබයි, මේවා අසුබයි මෙහෙම කිය කිය අර ඔළුව වට්ටන්නවත් ඔබව යම්කිසි ඕනට සුබයි කියලා ඔබ ඉහිලින් තියනවා නේ මට අවශ්‍ය වෙන්නේ. අසුබ නම් කොතනද අසුබ? එහෙනම් ඒ අසුබ නැති කරගන්නේ කොහොමද? එහෙනම් ඒ වගේ කතා බහක් යන. ඒක නිසා ටිකක් දීර්ඝ වෙනවා. නිකන් ආවට ගියා නිකන් පලාපල කියලා තේරුමක් නැහැ. ඒ නිසා මේ ක්‍රමයට කැමති අය මේ වැඩසටහන අහන්න කියලා කියනවා. අනිත් අය තරහ වෙන්නේ නැතු ඔබ මේ වැඩසටහන අහන්න එපා. මොකද කාලය අපරාධ වෙනවා. ඉතින් තව දෙයක්, මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන්ම කරන්න වග බලාගන්න. ඒ දේ තුල තමයි මේ කතා කරන්නේ අපි. මේ සැප්තැම්බර් මාසේ කොහොමද කියන එකටත් වඩා මේ සැප්තැම්බර් මාසේ අතිශයින් සුබ මාසයක් කරගන්න කොහොමද? මොන අපල උපද්‍රවකාරී තත්ත්වයන් මොන අසුභකාරී තත්ත්වයන් තිබ්බ? දැන් මේ කේන්සටහන් තුළ මේ කාලය සීමත තමාල ලග්නට අසුභයි. හැබැයි ඒ අසුභයි කියලා ගැටලුවක් එන්නේ. මේ කියන විදිහට වැඩ කරොත් ඔබට කොච්චර අසුභ වුණත් සුබ මේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිදු නිවැරදි අහලා ඒ කියන දේවල් තුළ ගත යුත් අරගෙන ජ්‍යොතිෂ්‍යම හැමදාම කියන ජ්‍යොතිෂය තුළත් ඕනට ඇබ්බැහි වෙලා ඉන්න හැම වෙලෙම දවස ගන්න පලාපලා හා ඒවා කිය කිය ඔළුව අවුල් කරගන්නවත් ඒකට උඩින් අත්ින් නෙමෙයි ඉන්න ඕනේ. මේ දේ තුළ ගත යුත්ත ගත්තා ඔබ ඔබගේ ජීවිතය ගෙනියච්චා. වැදගත් දේ ගත්තා. ඒ වගේ තමයි ඕනෑම දෙයක් ඕනට වඩා ඕනෙම නෑ. ඒක නිසා ඒ බුද්ධියෙන් කටයුතු කරන්න. මේ ජ්‍යොතිෂය ගැන බුද්ධියෙන් කටයුතු කරන අයට ඉතාමත් වටිනා දෙයක්. හැබැයි ඒ තුළ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් කටයුතු කරන ඒ දේ තුළ ඕනට වඩා ඇබ්බැහි වෙනවනම් ඒක විනාශයට මුලක්. ඒක හොඳට මතක තියාගෙන අපි යන් අද වැඩසටහන. රාශිචක්‍රයේ 8 වන රාශිය ලග්නාධිපති කුජ ග්‍රහය නැත්නම් අඟහරු ග්‍රහය වූ වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය මිනි ආයුබෝවන්. ඉතින් වෘශ්චික ලග්නය මේ ඔබට මේ 2024 වසරේ 9 වන මාසයම නැත්නම් සැප්තැම්බර් මාසය කොහොමද කියලා අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් විශේෂ වශයෙන්ම මේ ග්‍රහ පීඨීම් ගැන කතා කරලා මේ මාසය උදාවන මොහොතේ ඔබේ ග්‍රහ ගෝචරයේ කතා කරත් ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා ඔබගේ 8 වැන්න තුල තැන්පත් වෙලා තමයි මේ මාසය උදා වෙන්නේ. ඉතින් ඒ වගේම ශනි ග්‍රහය වක්‍ර ඔබගේ 4 වැනි භාවයේ ඉදදී, රාහු ග්‍රහය ඔබගේ 5 වැන්න තුල ඉන්නවා, ගුරු ඔබගේ 7 වැන්න තුල ඉදදී,
රවිය ඔබගේ දසවැන්න තුළ සක්ෂේත්‍රව ඉන්න වගේම කේතු සිකුරු ඔබගේ කොළසන තුළ සංයෝග වෙමින් තියෙනවා සිකුරු ග්‍රහයන් හිච්ච භාවය තුළයි. ඉතින් මේ තත්ත්වයන් තුළ මේ මාසය වෘශ්චික ලග්න හිමියන්ට කොහොම වේවිද මේ සැප්තැම්බර් මාසයේ කතා කරද්දී විශේෂයෙන්ම අපි මුලින්ම කතා කරමු රැකිරක්ෂා ව්‍යාපාර ලැබීම් ආදායම් තත්ත්වයන් තුළ යම්කිසි ආකාරයක වෘත්තීය සම්බන්ධතා තුළ කොහොම යම්කිසි ආකාරයෙන් මේ මාසය ගෙවේවිද කියලා විශේෂයෙන්ම මේ කාලය ටිකක් මේ වෘත්තිමය ජීවිතය තුළ කල්පනාකාරීව කටයුතු කළ යුතු මාසයක් මේක මේක මේ බය වෙන නෙමෙයි මේ දේවල් කියන්නේ. මේ මුලින්ම ඔබට කියන්නේ මේ වෙන ඔබතින් සිදුවිය හැකි අතපසු වීම් යම්කිසි ආකාරයක නැත්නම් ඔබට දුරදිග නොසිතාව කරන වැඩ තුළ පුංචි පුංචි හානිකර දේවල් වෙන ඉඩකට පත්වෙන. ඉතින් මේ දේවල් කලින් දැනගෙන ඒවා එහෙම නොවෙන්න වග බලාගත්තරහන්නේ. මොකද මේ වගකීමෙන් තොරව රැකියා ස්ථානය තුළ තමන්ගේ ව්‍යාපාර තුළ කටයුතු කිරීම නිසා එක්තරා දුරක එක පැත්තකින් පාඩු සිදු වෙනවා වගේම යම්කිසි ආකාරයක හානිකර දේවල් සිදුවීමේ ප්‍රබල ඉඩකඩක් පවතිනවා මේ කාල පරිච්ඡේද තුළ. මොකද මේ කාලේ පොඩ්ඩක් අර ඔබ ටිකක් උමනාවෙන් උනන්දුවෙන් කාර්යක්ෂමව යම්කිසි අර එක පැත්තෙන් ගත්තහම අර එතරම්ම කැපවීමකින් වැඩ නොකරන තත්වයක් විශේෂම රැකියාව තුළ මේ වෘශ්චික ලග්න හිමියන් තුළ කැපී පෙනෙනවා. අන්න ඒවා හේතු කොටගෙන පොඩි පොඩි දෝෂාරෝපණ එල්ලෙන්න ඔබට රැකියා කරන ස්ථානය තුළ යම්කිසි තත්ත්වයන් තුළ ඔබට බාධක කරදර ඇති වෙන්න ඔබව විවේචන ලක් වෙන්න හේතු කාරණා යදෙනවා. ඒ නිසා චුට්ටක් මේ කාල සීමා තුළ බුද්ධිමත්ත වගේම අර තමන් රැකියා කරන ස්ථානෙට ලැබිව කටයුතු කරන්න වග බලාගන්න. මොකද තමන් යමක් කරලා ඒ දේ තුළ ඉපෙයීම තුළනේ යම් කිසි දෙයක් තමන් හරිහම්බ කරගන්නේ. එනං ඒ හරිහම්බ කරන ගන්න රැකියාවට අපි යම් තාක් දුරට ලැබිව කටයුතු කළ යුතුයි. ලැබි බව අඩු වීම තමයි තද බල ලෙස කැපී පෙනෙන්නේ වෘශ්චික ලග්න හිමියා තුළ මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් ඒක නිසා වෙම පොඩ්ඩක් ප්‍රවේශම් කාර්යව කටයුතු කරන්න. ඒ වගේම ධන හානි වෙන දේවල් සිදුවීමේ ඉඩකඩ වැඩි. ඒ කියන්නේ ඔබ තුලින් ඔබ වැඩ කරන ස්ථානය තුල යන්ත්‍රෝපකරණ හෝ වේවා මොකක් හෝ කාරණා කොටේ ඔබ රැකියාව කරන ස්ථානට පාඩු කර දේවල් සිද්ධ වෙලා ඒවා ඔබට ගෙවන්න සිද්ධ වෙනවා. යම්කිසි ආකාරයක ඔබේ අතින් වැය වෙනවා. සමහරක් කාලවලට ඔබ ගිනුම් සම්බන්ධ කටයුතු කර යද්දී ඔබට විච අත්වැරදීමක් ගණිත අත්වැරදීමක් නිසා පොඩි පාඩුවක් වෙලා තියෙන්න පුළුවන් ආයතන නැත්නම් ඔබ අතින් වැඩිපුර මුදල් වැය වෙලා තියෙන්න පුළුවන් මොකක් හරි හේතුවක් උඩ. අන්න හිතාමතා නොකරපු දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒ දේ තුළ ඒ පාඩු ඔබ තුලින් අය කරගන්න ඔබ යම්කිසි ආකාරකින් ඒවා ඔබේ ඒ පාඩු ඔබේ පාඩුවක් වෙන විදිහට කටයුතු සිද්ධ වෙන්න හේතු කාරණා යදෙනවා. එනිසා ප්‍රවේශම් කාර්යය කටයුතු කරන්න මේක මේ ලංකාවේ හිටියත් මොන ලෝකේ ඕන රටක හිටියත් මේ කියන හැමදේම ඔබ සියලු දෙනා බලන් ඒ නිසා විදිස්ගතලා ඉන්නත් මේ කාලේ විශේෂයෙන්ම ඔය නිවාසවල රැකියාවල් කරන ටිකක් ප්‍රවේශම් වෙනත් නිවාසවල නෙමෙයි මොන ආයතනයක කළත් අර ඔබ අතින් යම්කිසි ආකාරයෙන් හානිකර දේවල් පාඩු සිදුන දේවල් ඔය යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන් උපකරණ වෙන්න පුළුවන් වටිනා කියන දේවල් වෙන්න පුළුවන් කැඩෙන්න අස්ථානගත වෙන්න ඒ දේවල් නැති වෙන්න හේතු කාරණා නැත්නම් ඔබේ වකීම් පැහැර ගැනීම තුළ ඒ දේවල් සොර සතුරන්ට අරන් ගිහිල්ලා නමුත් වගකීම ඔබ තුළ තියෙන ඒ ආරක්ෂා කිරීමන්න ඒ තුළ ඒ පාඩු ඔබට ගෙවන්න සිද්ධ වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා බය වෙන්න එපා. ඔබ කල්පනාවෙන් මේ මාසය තුළ කටයුතු කරන්න. එතකොට මේ දේවල් ඔබට වළක්වා ගන්න හැකියා පතුන. අපි කලින් කියන්නේ මේ ලග්න පලාපල ඔබ මුලින් අහන එකේ අරමුණේගෙන කලින් වෙන්න දෙන දේවල් දැනගෙන ඒ දේවල් තුළ අසුභකාරී දේවල් තියෙනවා. ඒ දේවල් කල්පනාකාරීව මග හරවාගෙන එහෙනම් ඔබ දැන් කලින් දැනගෙන තියෙනවා. එනදා ඒ වගේ අතපසු වීම නොවෙන්න වග බලා ගන්න වෘශ්චික ලග්න හිමියෝ ඒ தත්ත්වයේ එතරම්ම දරුණු වෙන්නේ නැහැ. හැබැයි මේ කාල සීමා තුළ ඔය හොඳින් හෝ නරකින් මුදල් උපයන්න හිතෙන කාල පරිච්ඡේදය නිසා වැරදි මාර්ග ඔස්සේත් මුදල් උපයන්න පෙළඹෙන කාල පරිච්ඡේදය නිසා චුට්ටක් ඒ වැරදි මාර්ග ඔස්සේ දේවල් කරන්න උත්සාහ කරන්න එපා. මොකද මේ දේවල් තුළ වැරදි මාර්ග තුළ කටයුතු කරත් ඒ පැත්තෙන් අර ඔබ බලාපොරොත්තු වෙන දේ නෙමෙයි ඔබට හානි කර දේ වීමේ ප්‍රබල ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. තව වගේම සමහර තැන්වලදී ඔය ඔබට තියෙන ගෙවීම් විශේෂයෙන්ම අපි කතා කරොත් බිල් ඒ වගේ දේවල් ඉතින් අර මෙහෙම බිලක් ගෙවන්න තෝ ගිහිල්ලා ඒ බිල ඒවා විසන්දි කරා කියලා ලොකු හානිකර තත්වයක් වෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. නමුත් ඉතින් රුපියල් 2000ක් හරි වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා. ඊටත් වඩා ඔය රජයට පැවර දෙන දඩ මුදල්, බදු මුදල් පැහැරහැරීමක් හිතාමතා නොවෙන්න පුළුවන්. හිතාමතා හෝ නොසිතා වෙන්න පුළුවන්. අනේ පැහැරහැරීම හේතු කරගෙන නීතිමය ගැටලුකාරී තත්ත්වයන් අත්ෙන්ද හේතු කාරණා ඇති වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් තිරන හොයලා බලලා දැන් ඔන්න මං කියද්දි මතක් වෙනවනා ආදීනේ මේක මට මග ඇරුණානේ ආ මේක කරන්න අර බිල ගෙවන්න බැරුව ගියා මේ මාසේ කරන්ට් බිල ගිව්වේ නෑ මේක ඉක්මනින් ගෙවන්න නැත්නම් කරන්ට් එක කැපුවොත් වැඩිපුර රුපියල් 3000 4000 ගෙවලා තමයි ආය සම්බන්ධතාවය ගන්න වෙන්නේ. ෆෝන් බිල කැපුවොත් එහෙම ෆෝන් බිල කැපුවොත් නම් එහෙම වෙන්නේ නෑ. නමුත් අර අවශ්‍ය වෙලාවට විසන්දි වෙලා තිබ්බොත් ඒ අවශ්‍ය කරන දේ කරගන්න පුළුවන්. ඒ වගේ අනේ දේවල් මග හැරෙන්නේ හිතාමතා නොවේ වැරදිලා හෝ කියන්නේ ඔබට අතපසු වීමෙන් හරි මගහැරෙන්න එකට පත් වෙනවා. ඒ දේ තුළ හානිකර දේවල් සිද්ධ නීඩකට පත් වෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම ඔබට ටිකක් අර පිළිගැනීමක් තිබ්බන
ඒකන ඔබ තුළ තිබ ඇමසි ඔබට ගෞරවයක් තිබ ඔබ වැඩ කරන ස්ථානය තුළ හෝ ඒවා සමාජය තුළ හෝ ඒවා යම්තාක්තුරට ඔබ ගැන තිබෙච්ච යහපත් ප්‍රතිරූපයට පුංචි හානි කර දේවල් වෙන්න ඉඩ කඩ පවතිනවා. හැබැයි මේවා මේ විහිං කරගන්න දේවල්. ඒක හොඳට මතක තියාගන්න. මොකද ගෞරවය නැති කරගන්න හේතු වෙන්නේ ඔබ කරන ක්‍රියා, ඔබේ ක්‍රියාකලාප වැරදි දේවල්වලට පෙළඹිලා ඒ දේවල් ඔන්න එළිදරව් වෙන. එළිදරව් වුණාට පස්සේ ඔන්න රැකී රක්ෂා කරන ස්ථානය තුළ ගැටලු. අර ඔබ යන්කේ සමහරට ඔබට රැකියාව පවන අහිමි වෙන එකට පදිනවා. නැත්තම් සමහරක් වෙලාවට මේ කාල සීමාවතල ඔබ නොකරපු දේවල්වලට පවා පැටලෙන එකට පදිනවා. හැබැයි මේ හැම දෙයකම ඔබ කල්පනාකාරීව හිටියොත් ඒවල පැටලෙන්නේ නැතු ඉන්න පුළුවන්. අන්න ඒක නිසා මේ කාල සීමාවතල ටිකක් කල්පනාකාරීව වැඩ කරනවා, හදිස්සි වැඩ කරන්නේ නැතු. මොකද මේ කාලේ වැරදි කරන්නමයි හිතෙන්නේ, කොමන හෝ මාර්ගකින් මුදල් හම්බ කරන්නමයි හිතෙන්නේ. අන්න ඒ තත්ත්වයන් තුළ පොඩ්ඩක් ප්‍රවේශංකාරී වෙන්න, නීති විරෝධී මාර්ග, නොගැලපෙන මාර්ග තුළ ඔබ ඒ දේවල් කරන්න නොකර ඉන්න වග බලා ගන්න. ඒ වගේම චුට්ටක් මේ කාලේ ප්‍රතික්ෂේප වීම බහුල කාලයක්. ඔය හවුල්කරුවන් තුළ එකට වැඩ කරන අය තුළ ඔබගෙන් හවුල්කරු ඉවත් වෙන්න, ඔබ ප්‍රතික්ෂේප වෙන්න, නැත්නම් ඔබ රැකිය රක්ෂා තුළ කරන යම්කිසි අපි කියමුකෝ ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් ඔය වගේ දේවල් ගිහින් දුන්නා මේ දේවල් යන ක්ලයන්ට් ඒවා ප්‍රතික්ෂේප කරන, මේක හරියන්නේ නැහැ, මේක වැරදි, මට මේක මට මේක හරියන්නේ නැහැ, මම මේ ක්‍රමයට කැමති නැහැ. ඔබ කරන යම්කිසි නිර්මාණයක් හෝ ඒවා මොකක් හෝ තත්ත්වය තුළ ඒ දේවල් ටිකක් රිජෙක්ට් වෙන්න බලනවා. ඔබ කරන යම්කිසි ආකාර ඔබ ලියන ලිපි වුණත් මේල ඔබ විශේෂයෙන්ම පිටරට යන්න මේ කාලේ වීසා ඉල්ලලා හිටියන විශේෂයෙන් මේ මාසේ 20 දක්වා කාල සීමාව තුළ ප්‍රවේශම් කරන මේක ඒක ටිකක් විස්තරත් එහත් පවතිනවා, 20 දක්වා ප්‍රබල ලෙස පවතිනවා. ඒ නිසා පොඩ්ඩක් දුරට ඔක්තෝබර් මැද වගේ වෙනකන් ඔය වීසා ඇප්ලිකේෂන් එහෙම රිජෙක්ට් වෙන්න යම් කිසි ආකාරයේ ඒව තුළ මේ රිජෙක්ට් වෙන්න හේතු වෙන්නේ මොකක්ද? හේතුව අර අඩුපාඩුකම් පැවතින ඊටකට පදින ඔබ කරන වැඩ තුළ සම්පූර්ණ භාවය අඩුයි, අඩුපාඩුකම් ටිකක් වැඩි. ඒක වීසා කරත් ඔබේ රැකියාව තුළ වුණ හරි කරන කාරණා තුළ වුණත් ටිකක් ඔබ කරන දේ තුළ අතපසු වීම අඩුපාඩු පිළිඹු වීම නිසා අන්න ඒ දේවල් ප්‍රතික්ෂේප වෙන්න හේතු කාරණා දෙනවා. ඒ නිසා පුළුවන් නම් ඒ දේවල් ටිකක් මේ කාලේ ඒ ඉල්ලුම් නොකර ඉන්න තාගෙන යහපත්. හැබැයි අර සමහර අවස්ථා තුනන් ඒව නොකර බෑ. දැන් මේ කාල සීමා තුළ ව්‍යාපාර කටයුත්තක් හෝ ඒවා දැන් මේ කාලේ ඇති සැලසුම් කරපු දෙයක් උරු දිසා විදේශගත වෙන්න තිබ්බනම් මේ කාලේ ඒවට ඉල්ලුම් කරන්න වෙනවා නම් අපිට ඒක මගහරින්න බෑනේ. එහෙනම් පුළුවන් තරම් සැලකිලිමත් හොයලා බලන්න මොකද්ද මේලා තියෙන අඩුපාඩුකම් කියලා. හොඳ දන්න කියන අයට එකක් පෙන්නලා ඒ දේවල් ගැන ඕන්ටින් ගන්න කීයකර දී හරි කමන්නේ උපදෙස් ගන්න පුළුවන් කෙනකින් අරගෙන ඒ දේවල් දෙපාරක් තුන්පාරක් හතරපාරක් චෙක් කරන්න. තව පැත්තකින් යන්න තියෙන වෙලාවට දැන් ඔබ කියමුකෝ වීසා යම්කිසි ආකාරයකින් ඔබ ඉන්ටර්විව් එකට යන්න තියෙනවා කියලා. එහෙම නැත්නම් රැකියාවක ඉන්ටර්විව් එකට යන්න තියෙනවා කියමු. නැත්නම් ඔබට ක්ලයන්ට් කෙනෙකුට ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් දෙන්න යන්න තියෙනවා. නැත්නම් මුණ ගැහෙන්න යන්න තියෙනවා. නිවැරදි වෙලාවට කලින් යන්න. ඔන්න ඕකත් හේතුවක් වෙන ඔබ අර අන්තිම මොහොතේ ඔන් ටයිම් යනවා. යද්දි පාරේ මොකරි ගැටලුවක් එක්කෝ බස් නැහැ, නැත්නම් ට්‍රැෆික් එක. එහෙම නැත්නම් මොකක් හෝ කාරණාවක් හින්දා වෙලාව පයින්නවා. අන්න ඒ දේවත් හේතු වෙනවා. එහෙනම් පොඩ්ඩක් කලින් පැයක් හරි කමක් නැහැ. මොකද ඔබට මේලා වෙන්න ඕන වැදගත්ම කාරණානේ ඒවා. ඒ නිසා පැයක් හරි කමක් නැහැ. කලින් ගිහිල්ලා එතන ටිකක් වෙලා රස්තිය දුනත් කමක් නැහැ. එතකොට අර ඔබට වෙන්න දෙන අගතිය අඩුයි. ඒ නිසා උත්සාහ කරන්න මේ කාලෙ මතුල අර වෙලාවට වැඩ කරන්න වග බලන්න. වෙලාවට වැඩ කරනවා කියන එක වෙලාවට කලින් යනවා නම් වඩා යහපත්. මොකද එතකොට අතපසු වීමේ සම්භාවිතාවය ඉතාමත්ම අල්ප තත්ත්වයක පෙන්눔 කරනවා. ඒ නිසා චුට්ට ප්‍රවේශය ඒ වගේම අර හවුල්කරුවන් තුළ යම්කිසි ආකාර ප්‍රතික්ෂේප වීම වෙන්න පුළුවන්. ඒකට බිස්නස් කරන අය, ඒකට වැඩ කරන අය චුට්ටක් ඔන්න ඔබ ප්‍රතික්ෂේප කරන්න ඔබත් එක්ක වැඩ කරන්න අකමැති වෙන්න පෙළඹෙනවා. ඔබට සහය නොදක්වා ඉන්න පෙළඹෙනවා. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ දෙනවා. සමහර කාලයකට ඔබ නොදැනවත් යටින් කරන දේවල් වෙන්න පුළුවන්. ඔබ යම්කිසි ආකාරයෙන් වටන්න මේ කාල පරිච්ඡේදය. මොකද මේ කාලේ ඔබ පොඩ්ඩක් මේ සතුරු කරදරත් වැඩි වෙන කාල පරිච්ඡේදයක්. ඒකට හේතු වෙන්නේ ඔබේ කට නිකන් ටිකක් ඔය අනවශ්‍ය තරංකාරීත්වයක් ඔබ හිත තුළ තියෙනවා. ඒ තරංකාරීත්වය ඔබ එළියට පෙන්නනවා. සමහරක් වෙලාවට ඔබ ඒ අදාළය නැති තැන ඔවුන්ට අනම්මනම් කියනවා. ඊට පස්සේ ඔබ නොදැනුවත්ව මේ අහන් ඉන්න කෙනෙක් ගිහිල්ලා ඒ කෙනාට ඒවා කියනවා. ඕවා හේතු කොටගෙන අර එකට වැඩ කරන අය, හවුලේ වැඩ කරන අය ටිකක් ඔබ ප්‍රතික්ෂේප කරන්න පෙළඹෙනවා. වගේම ඒ තරංකාරීත්වය තුළ තරමක් දුරට ඔබට හානි කර දීවීමේ විශේෂ ප්‍රවණතාවය තියෙනවා. ඔබ වුණත් හිතින් මේ කාල සීමා තුළ හැම වෙලෙම කාවහරි අර පල්ලෙහාට දාන්න කපාගෙන හරි ඉස්සරහට යන්න හැම වෙලෙම කායක හරි ගැටලුවක් මතු කරගන්න උත්සාහ දරන කාල පරිච්ඡේදය නිසා චුට්ටක් ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ වෘශ්චික ලග්න හිමියා ප්‍රවේශම් වෙන්න ඕන. එකට වැඩ කරන අයත් එක්ක හවුල් කරන කටයුතු කරද්දී පුළුවන් තරම් තමන්ගේ හිතේ තරංගයක් තියෙන පුළුවන් ඒක එළියට දෙන්න යන්න එපා. ඒ තරංකාරීත්වය වුණත් හිතේ තියෙන දේ වුණත් ඔබට හානියක්. සමහර කාලයකට ඔබ හැම වෙලෙම ඔබ දිනන්නම උත්සාහ කරන හින්දාම ඔබට දෙයක් හරියට කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අනවශ්‍ය විදිහට අනිත් අය හම්බ පාස් කරලා යන දිනන්න ඒ වගේ දේවල් වලත් ලොකෝට ඔලුවට අති කරගන්න එපා. තමන් තමන්ගේ කාර්යය හරියට කරගෙන තමන් තුළ තමන් ජයග්‍රහණ ලැබන්න, තමන් තමන් එකසු හටන් කළ ජයග්‍රහණ ලැබන්න උත්සාහ දරන්න, අනුන්ව කොහෙත්ම අභියෝගයක් කරගන්නවත් වෙන්නේ. මොකද ඒව හිතන එකත් ඔබේ මනසට ගැටලුවක්. ඒ දේවල් තුළ ඒව ඔළුවේ තියන්
අර නිවැරදි ලෙස කල්පනාකාරී වැඩ කරන්න. එතකොට වෙන්න තියෙන දේවල් අතපසුවීම් වැඩි ප්‍රශ්න ඇති වෙනවා. අනේ වගේ දේවල් තමයි ගොඩක් හිතේ එක එක දේවල් තියන් කරන්න ගිහිල්ලා දෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ තරංකාරීත හිතර ගන්න එපා. තමන් තමන්ගේ පාඩුවේ තමන්ට පෑම රාජකාරිය නිවැරදි ආකාරයට කරලා ඒ දේ තුල තමන් ජයග්‍රහණයක් අත් කරගන්න. ඒ වගේම කල්පනාකාරී වෙන්න තමන්ට නොදැනෙන්න තමන්ට ප්‍රශ්න ඇති කරන්න එන්නේ කවුද ඒව ගැන කල්පනාකාරී වෙන්න. කාටවත් මේ ලාවේ කායිකව රණ්ඩු සරුවල වෙන්නවත් ඔවුන්ට ඔබට ප්‍රශ්න ඇති කරන්න එනවා කියලා ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නවත් නැත්නම් තමන්ගේ තරඟේ ඉන්න අය පාගල ඉස්සරහට යන්නවත් නැත්නම් ඔය වගේ ප්‍රශ්න ඇති කරන්න යට ඔය කේක උහුල්ලට වල වට්ටන්නවත් උත්සාහ කරන්න බෑ. මේ කාල සීමාව තුළ ඒව කරන්න ගියොත් ඒ දේවල් තුළ වැඩි හානිය සිද්ධ වෙන්නේ ඔබට. ඒක නිසා ඒ අගතිය ඔබට එන්න නිසා පුළුවන් තරම් ඉවසීමෙන් තමන්ගේ පාඩුවේ සත්තුන්ගේ තරම දැනගෙන තමන් වැඩ කරන් යන්න. එතකොට උචිකලක් නෙමෙයින්ට මේ තත්ත්වයන් තුළ සාර්ථක වෙන්න හැකියාව පාතන. හැබැයි මේ ව්‍යාපාර කටයුතු තුළ යම් තාක් දුරට සාර්ථකත්වයෙන් ලාභ ඉපෙීමේ හැකියාවක් තියෙනවා. ලාභ කියන්නේ ඔබ බලාපොරොත්තු වුණු වගේ සාර්ථකත්වයෙන් ලාභ ලැබෙනවා. හැබැයි සමහර තැන්වලදී පොඩි පොඩි හේතු කාරණාද ඔබට අමතක වීම හේතු කොටගෙන ඒ ලාභ අඩු වෙන ඉඩ කරපතන. විශේෂයෙන් මේ ගනුදෙනු ගැන ගොඩක් සැලකීම් මතන ඒවා කටවචනෙන් ඔබ ඒවා මේ මත ඒ කියන්නේ කටේ වචනෙන් විතරක් සීමා වෙලා ඒවා කරන්න එපා. ඒවා ලියේ කියවිලි මත කියලා සමහර කර ඔබ යමක් පොරොන්දු වෙනවා අපි කියන රුපියල් 50000 කරමු කියලා. ඔබ ඒක හරි කියලා ඉන්නවා. ඔබට අමතකයි පොරොන්දු වෙච්ච ගාන. ඊට පස්සේ ක්ලයන්ට් ආවිල්ලා කියනවා මේක 40000 පොරොන්දුනේ කියලා. ඉතින් ඔබ පොරොන්දුනා කියන එකෙන් දොඩ කරනවා. බලද්දි අර ඔබ අර ගාන තමයි කරලා දෙන්නේ. ඒවා ඔය ඒ වගේ ඔන්න රුපියල් 10000 පාඩුයි. අන්න ඒ වගේ දේවල් වෙන්න ඉඩකට පවතිනවා. කලින් සමහරක්ලට ඔබ මිලදී ගන්න දෙයකට ඔබ ඇඩ්වාන්ස් එකක් දීලා තියෙන්නේ. එන්න මේක මිලදී ගන්න දවසට ඔබට ඇඩ්වාන්ස් එක මතක නැහැ සම්පූර්ණ මුදල දෙනවා. දීලා ඔන්න ඉන්න බලද්දි වැඩිපුර සල්ලි ගෙවල හානි පාඩු වෙලා. ඔන්න වගේ ධන හානි කර දේවල් සිද්ධ වෙන ඉඩකට පවතින නිසා පොඩ්ඩක් ප්‍රවේශංකාරියෝ කල්පනාකාරියෝ ලිඛිතව යම් කිසි දෙයක් හොඳට කල්පනාව තුළ තමන් නීත්‍ය අනුකූල මාර්ග තුල කරනවා වගේම අර නිවැරදි මාර්ග තුළ ඒ දේවල් කරන්න උත්සාහ කරන. එතකොට ඒ පාඩුව අවම කරගන්න හැකියාව දෙනවා. නැත්නම් ව්‍යාපාර තුළ දියුණුවත් කරගන්න පුළුවන්. ඒ දියුණුව අඩු කරගන්න අර හේතු කාරණා වෙනවා. අතපසු මිඳ වන එක එක යන්ත්‍ර සූත්‍ර වලට වෙන හානිකාර දේවල් වෙන්න පුළුවන්. නැත්නම් ඔය වාහන අනතුරු වෙන්න පුළුවන්. ඒවා කැඩී බිඳී යන ඉඩ තියෙන අනවශ්‍ය කලබලේ හින්දා. අන්න ඒ වගේ දේවල් නිසා අර ලාභේ ඒවට ගිහාම ඒ වැඩක් නැති වෙන්න ඉඩ කරනවා. ඒ නිසා පුළුවන් තරම් කල්පනාකාරී බුද්ධිමත් මේ කාලේ වැඩ කරන්න. මොකද අමතක වීම බහුල කාල පරිච්ඡේදය පුෂ්‍යක ලග්නෙම යන කඩාවැටෙන්නේ මේ දේවල් කිව්වේ ඒ කියන කාරණා වෙනස් කරගන්න. මොකද ලැබීම් හොඳයි මේ කාලේ. හොඳට ලැබෙන කාලයක් කියන්නේ ලැබෙන දේ ලැබෙනවා. නමුත් ඒ ලැබෙන දේ වටිනාකමක් නැත්තේ වැයවීම සහ හානිවීම වැඩි නිසා. ඒ නිසා ඔබ පුළුවන් තරම් වැයවීම හානිවීම නිසි සැලසුමක් තුළ කොහොම හරි පාලනය කරගත්තොත් අන්න ඔබට ඒ ලැබීම් තුළ දැනෙන විදිහ වෙනසක් ඇති වේවි. ඒක නිසා ඔන්න මේ කාලේ එහෙම මේ ඔය අන්සතු ධනයක් අන්සතු දෙයක් වටිනා දෙයක් ඔබට ලැබෙන්න ඉඩකට පවතිනවා. මේමයි ඒ දේවල් මත ඒවා ලැබෙන්නවා නම් ලැබෙන්න ඇරලා ඔබ වැඩ කරන්න. ඒ වෙලාවට ලැබෙයි. මොකද අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න නෙමෙයි ඔවුන් ලැබ ඔබට ආයත වශයෙන් පවුලෙන් හරි ලැබෙන තියෙන දේවල් කඩා වැඩි නෙමෙයි. නමුත් ඒ දේවල් වඩා තමාමත් විශ්වාසයෙන් වැඩ කරන්න අර දේවල් ලැබෙනවා. ඒ ලැබුණාම ඒ දේවල් ඔබට බෝනස් එකක් වෙනවා. ඒ නිසා අනේ ඒව මත්තේ විශ්වාස තියන ඒක ලැබෙනවනේ මම මේ කාලේ මුකුත් නොකර ඉන්නවනේ මට පවුලෙන් මෙච්චර ඉඩමක් හම්බෙන්න දෙනවා. එන ඒවා ලැබෙනකන් ඉන්නවා. ඒවා ලැබුණාම මම මොන හරි කරනවා. එහෙම ඉන්න එපා. ඒව ලැබෙනවා අනිවාර්යයෙන්. මේක ලැබීමක් තදබල ලෙස පෙන්눔 කරන එක තදබල ලෙස මේ ලබන වසරේ මැයි දක්වා මේ ලැබීම් පෙන්눔 කරනවා. එහෙනම් ඔබ ඒකත් ලැබෙද්දි ඔබ පැත්තෙන් ඔබේ ස්ථාවරයත් හදාගන්න ගමනක් යන්න. මේ කාල සීමා තුළ ලැබීම් පෙන්눔 කරන නිසා ඒ වගේ දේවල් ලැබෙන තැන පොඩ්ඩක් අර කතා බහ කරලා ඒ දේවල් වලට යොමු වෙනවනේ. හොඳයි. මේ වගේ මේ කාලේ මේ සහෝදර සහෝදරියන්ගේ විශේෂයෙන්ම ඔබට සහාය ලැබෙන කාලයක ඒ සහායක් අවශ්‍ය නැ මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භන්න ඕ ව්‍යාපාර ආරම්භන්න හොඳ කාලයක් මේක. එහෙනම් ව්‍යාපාරයක් ආරම්භන්න ඕ නැත්නම් ඔබට මොකක් හරි මුදල් මූල්‍යමය අවශ්‍යතාවයක් තියෙනවා. මේ කාලේ සහෝදර සහෝදරියන්ගේ කතා කරලා එක ඉල්ලුවොත් ඔවුන් කොච්චර අපහසුතාව මැද්ද හිටියත් ඔබේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ අනිවාර්යයෙන් ඔබට උදව් කරනවා. මේ වෙලාවේ ඔබේ කටයුතු වලට යම් කිසි ආකාරයෙන් තමන්ගේ අය ගොඩක් උදව් කරන කාල පරිච්ඡේදය. හැබැයි ඒ උදව් වල වටිනාකමක් ඔබට නැහැ. ඔබ පුළුවන් තරම් අර ඒ දේවල් තුළ කෙලෙහි ගුණයක් නැහැ. අර ඔබ ඔවුන්ට නිතර නිතර යම් කිසි අර ඔවුන් එක්ක රවුල් වගේ ගැටලු ඇති කරන. නමුත් අර තමන්ගේ කමට ඒ තියෙන ආදරයට යම් කිසි ආකාරයකින් ලෙන්ගතුකමට ඔවුන් ඔබට අවශ්‍ය මොහොතේ ඉන්නවා. ඒක නිසා අන්න එහෙම කරන ගිහිත් නොරිද්දා පුළුවන් තරම් උත්සාහ කරන්න. දැන් පෞද්ගලික කුටුම්බ ජීවිතය තුළ ගත්තත් ඔබ තුළ යම් කිසි නිෂණයක් කිසි දෙයක් හොයලා බලන්නේ ඇහෙන්නේ බාගෙට ක්ෂණයෙන් කෝප වෙලා හැසිරෙන්න හැම් වෙලෙම රණ්ඩු සරුවා කරගන්න හැම් වෙලෙම පවුලයාගේ හිත රිද්දන්න මේ කාලේ වැඩි වශයෙන් වෘෂිකලක් නිමිය පෙළඹෙන කාලයක්. ඒ නිසා චුට්ටක් ඒ තමන් තුළ ඉවසීම ඇති කරගන්න අනිත් අයට යම් කිසි ආකාරයක ගරු කරන්න උත්සාහ කරගන්න. මොකද මේ කාලේ ඔබ අනිත් අයට ගෞරව කරන්නේ වැඩිහිටියෙකුටවත් ගෞරව කරන්නේ පුළුවන් තරම් හැමෝගෙම අඩුපාඩු දකින්නේ. ඒ தත්ත්වය දැන් ඔබට කේන්ති නැති මේ වගේ අඩුපාඩුකම් කියද්දි කමන්නේ මාත් එක්ක කේන්ති ගත නමුත් පුළුවන් නම් ඒ දේවල් ටික හිතට නම් වළක්වගන්න. මොකද මේවා කේන්ති ගත යුතු කාරණා නෙමෙයි අත්‍යවශ්‍යතුළු තියෙන කාරණා. ඒ නිසා මේලව ගරු කළ යුත්තාට ගරු කිරීම
අනිවාරයෙන්ම අර තමන්ට ආදරය ලංගතුකම් පානයට ඒ උපරිම ආදර දෙක මොකද මේ කාල සීමා තුළ මේ ගෙදරට වඩා ලෝකෙ ලොකුයි. ගෙදර මිනිස්සුන් හරියන්නේ ගෙදර මිනිස්සු ගැලපෙන්නේ අන්න පරිබාහිර ලෝකය තමයි ලොකුම. අන්තිමට පරිබාහිර ලෝකෙන් අරගෙන ඔබට කරන්න තියෙන දේවල් ඔක්කොම ඔබෙන් අරගෙන ඔබ ගහලා පැන්නුවට පස්සේ ගහලා බලනවා කියන්නේ මෙහෙමයි ගහලා එලවනවා කියන එක නෙමෙයි. ඔබ එතන ඉව අයින් කරලා පස්සේ ඔබ ප්‍රතික්ෂේප කරලා පස්සේ ඔබට තියෙන්නේ ඔතන විතරයි. ඒක නිසා ඒ නිසා ඒ පරිබාහිර අය ලොකු කරගෙන මේ වෙලාවේ තමන්ගේ අය ගරහන එක වෘශ්චික ලග්න ඇතුළ හිමි ඇතුළ කැපී පෙනෙන කාලයක් මේක. ඒ දේ එහෙම නොවෙන්න වග බලා ගන්න වෘශ්චික ලග්න හිමියෝ මේ කාලේ හොඳින් හිතේ හිතේ තියාගන්න ඒ தත්ත්වය. මොකද ඒ දේ වෙනස් කරගත යුතුම වෙනවා. ඒ වගේම මේ කාල සීමතර මේ යම්සිආර විවාහ ජීවිතය තුළ පොඩි පොඩි ආරවුල්කාරී තත්ත්වයන් නැති වෙන එක කරපදන මේ කාල සීමතර පොඩක් ගෙදරින් බැහැර වෙලා ඉන්න ඔබ උත්සාහ කරන තරහ වෙලා ගෙදරින් යන්න වගේම මොකක් හෝ කාරණාවකට පොඩ්ඩක් තමන්ගේ පදිංචි භූමිය තමන්ගේ ගෙදර විවාහක වුණත් අවිවාහක වුණත් පොඩක් ඈත් වෙලා ඉන්න ගෙදරින් ඈත් වෙන්න හේතු කාරණා යදෙනවා. පුළුවන් තරම් මේ කාලේ අරමුණ නැති ගමන් බිමන් ටිකක් වෘශ්චික ලග්න හිමි ඇතුළේ වැඩිපුර කැපී පෙනෙනවා. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ පොඩක් පවුලකින් ඈත් වෙන තත්ත්වයක්ත් පෙන්눔 කරනවා. වගේම පොඩි පොඩි ආරවුල්කාරී තත්ත්වයන් විශේෂයෙන්ම සැමියා බිරිඳ කියන තැන්වලදී ඇති වෙන ඔබට නිතර අනේ මේ වෙලාවේ ඔබට ඔබේ සැමියා බිරිඳ සහකාරය සහකාරිය නුරුස්සන ගතිය ඔබට ඔවුන්ව දැක්කත් කේන්ති යන තත්ත්වයන් කිසිම වරදක් නැහැ. නමුත් අර මොකද්ද ඔබේ හිත තුළ මවාගත්ත කාරණා හේතු කොටගෙන ඔබ නිතර නිතර ඔබගේ සහකාරය සහකාරිය ප්‍රතික්ෂේප කිරීම තුළ ඔවුන්ටත් ඔබ එපා වෙන තත්ත්වයක් පත්වන නිතර නිතර ඒ තුළ ආරවුල් ගැටලු මතුවෙන එකට පාත්‍ර නිසා පොඩ්ඩක් ඒ තත්ත්වයන් වෙනස් කරගන්න උත්සාහ කරන්න වෘශ්චික ලග්න හිමියා. ඒක වගේම මේ කාලේ ඔය තරුණ තරුණිය අතර ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතාවලත් ගැටලු මතුවෙලා සමහරක් වෙලාට ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා හදිස්සිය නවතින්න මේ විවාහයක් ළඟටම ගිහිල්ලා තියෙන දෙයක් සමහරකට ඔබේ හදිස්සිකම ඔබගේ ඉක්මන්කාරිත ඔබේ දුරදිග නොසිතීම ඔබගේ ෂණික කෝපය හේතු කොටගෙන එකපාර නවත්තලා දාන්න ඔබ පෙළඹෙන කාලපද මේව කාලේ දැඩි තීන්දුව තීරණ ගන්න විශේෂයෙන්ම සම්බන්ධතා තුළ පෙළඹෙන කාලයක් වෘශ්චික ලග්න හිමියෝ. ඒ වනේ හින්දා මේ කාල සීමා තුළ ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් ප්‍රවේශම් කාර්යය කඩ ගන්න ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා පොඩ්ඩක් අවුල් වෙන හේතු කාරණා එදෙනා වගේම ෂණේන් අලුත් බැඳීම් ඇති කර ගන්න පෙළඹෙනවා. හැබැයි ඒ දේවල් අර తాවකාලික අරමුණු දේ අරමුණු මත සුකුරුත්තන් දේවල් මත අර ඇස් දෙකට ප්‍රිය දේවල් මත ඇති කර ගන්න දේවල් ඒවා පැවැත්මක් තියෙන දේවල් නෙමෙයි. ඒවා උදෙසා අර යම්සි తాවකාලික බැඳීම් උදෙසා අර දීර්ඝකාලීන පවත්තන බැඳීම් පවා අතරින් හේතු කාරණා එදෙනවා. ඒකයි මම කියුවේ පෞල් ජීවිතේ අර විවාහ වෙලා ඉන්නත් එහෙමයි ඈත් වෙලා යන ඉඩ තියෙනවා. කියන වෙන වෙන සම්බන්ධතා ඇති කරන ඔවුන් එක එකට ඉඳ උත්සාහ ගන්න කාලයක් මේක. ඒ නිසා මට බයින්න එපා තරහ වෙන්න එපා මේ දේවල් කියන්නේ කිව්ව යුතු නිසා පොඩ්ඩක් ඔබ මේ බැඳීම් තුළ යම් බුද්ධිමත්ත කටයුතු කළ යුතුමයි. මේ කාලේ ඔබ රාගක සිද්ධවිලි ටික බහුල කාල පරිච්ඡේදයක් අනශනික හැඟීම් මත ඒ දේවල් වලට පෙළඹෙන්න වැරදි ක්‍රියාවල නිරත වෙන්න හේතු කාරණා එදෙනවා. ඒ නිසා වෘශ්චික ලග්න මෙටියා මේ කාලේ ප්‍රවේශමෙන් බැඳීම් තුන කටයුතු කරන්න වගේ බලා ගන්න. අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයත් කරගන්න හැකියාව පවතිනවා. මොකද අධ්‍යාපන කටයුතු වල ඔබගේ යම්කිසි දියුණුවක් අත් කරගන්න හැකියාව පවතිනවා. හැබැයි අනවශ්‍ය කලබලකාරීත්වය හේතු කොටගෙන ඔය පොඩි පොඩි අර තියෙන සාර්ථකත්වයන් වලට බාධා එලන ඊටකට පාත්‍ර නිසා ඔය අනවශ්‍ය කලබලයේ ඉක්මන්කාරීත්වය ටිකක් අඩු කරගෙන අධ්‍යාපන කටයුතු කටයුතු කරන්න. හැබැයි මේ කාල පරිච්ඡේදය තුළ හැබැයි ඔබට ඔය යහපත් විදිහට දැන් ගුරුවරුන්ගෙන් වෙන්න පුළුවන් ඔබට ඒ සහාය දක්වන අයට ගරු කරලා වැඩ කරන්න වගවලන ඔවුන්ගේ හිත් නොරිදෙන පරිදි මොකද ඔබ කියන සමහර වචන නිසා ඔවුන්ගේ විශේෂයෙන් වැඩිහිටියන් ගුරුන්ගේ හිත් රිදෙන ඉඩකට පාදිනවා. විශේෂයෙන් පාසල් යන වයසේ දරු දරියෝ අකීකරුම ටිකක් වැඩි දඩබ්බරකම වැඩි ටිකක්. ඒ නිසා අර හිත දිනාගනිමින් හැමෝගෙම යහපත් ලෙස අර ඔවුන්ගේ හිත්වල ඔබ ඔබතුළු ඔබ ගැන ප්‍රතිරූපයක් ඇති වෙන ආකාරයට හැසිරිලා හැමෝගෙම හිත් දිනමින් ජීවිත දිනන්න උත්සාහ කරන දරු දරියෝ. මොකද හේතුවක්කාරීත්වය නිසා අර කොච්චර හොඳ වුණත් අර අනිත් අයගේ හිත් විදුනාම ඒ තේ තුළ තියෙන ඍණාත්මක භාවයත් අපිට හානි කරවීම ඉඩකඩ පවතින නිසාවෙම උසස් අධ්‍යාපන ආධාරණය මේ කාල සීමා තුළ ටිකක් ඔය ඉක්මන්කාරීත්වය වැරදි ටිකක් වැරදි දේ තුළට නැඹුරු වීම ගන්න තීන්දුව තියෙන කලබලෙන් ගන්න තීන්දුව තුළ ටිකක් වරදින කාලයක්. ඒ නිසා මොකද මේ අධ්‍යාපන කටයුතු තුළ එකපාර වැඩ කරන් යනවා නෑ දැන් මේක අතාරින්න ඕන මට ඊටට රස්සාවක් වුණා සල්ලි වුණා කියලා අධ්‍යාපන කටයුතු කඩායි බිඳ දාන්න ඒවා අතහැරලා දාන්න හේතු කාරණා යදෙනවා. ඒ නිසා එහෙම කරන්න මොකද මේ කාලේ ඔබට අධ්‍යාපන වශයෙන් සාර්ථකත්වයක් නැත් කරගන්න ඔබට සාර ඒ දේ තුළ දියුණුවක් අත් කරන්න ඒ දියුණුව තුළ ඔබගේ වෘත්ති ජීවිතය සාර්ථක කරන ඉදිරිය අනාගතේ යහපත් කරගන්න හොඳම කාලයක්. මේ කාලේ උසස් අධ්‍යාපන වරම් දිනා ගන්න හොඳම කාලයක්. හැබැයි අර වගේ පොඩි පොඩි ෂණික සිතුවිලි ෂණික තීරණ නිසා ඒ අධ්‍යාපන කඩාකප්පල් කරගන්නත් හේතු කාරණා එදෙන එක නිසා මේ වෙලාවේ කොහෙත්ම අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න එපා. ඒකට උපරිම තැන දීලා හැකි පමණින් ඒ දේවල් වලට කටයුතු කරන්න. ඒ දේ තුළ ඔබට ඉදිරියේදී ලොකු යහපතක් අත් වෙනවා. ඒ නිසා සැලකිලිමත් කටයුතු කරන්න. ඉතින් ඔයත් එක්කම සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය මේ වශයෙන් විශේෂයෙන්ම ඔබට මේ කාලේ
ටිකක් පාදාශ්‍රිත ගැටලු කාරී තත්ත්වයන් නැති වෙන නිතර නිතර පොඩක් තෙහෙට්ටු භාවයෙන් කර දැනෙන්න ටිකක් කම්මැලිකම වැඩි වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ආහාර විෂමයෙන් ප්‍රබල අන්දමින් සිදුවිය හැකි කාල පරිච්ඡේදය නිසා ආහාර ගද්දෙන් ගොඩක් ප්‍රවේශම් වෙන ආවට කියලා තැන් තැන් වල ආහාර ගන්න එපා. මොකද ආහාර විෂවීම නිසා යම් කිසි ආකාරයකින් ටිකක් වැඩි වශයෙන් ටිකක් තදබල ලෙස අසනීපකාරී තත්ත්වයන් ඇතු වෙන්න රෝහල් ගත වෙලා ඉන්න හේතු කාරණා යෙදෙන විදිහකට පවතින නිසා සෞඛ්‍ය ගැන ගොඩක් සැලකිලිමත් කටයුතු කරන්න. ඒ වගේම නිතර නිතර හිසේ රුදාව දැනෙන නිකන් ඇඟපට පණ නැති ගතිය දැනෙන කාල පරිච්ඡේදය නිසා නිසි ලෙස ඒ සෞඛ්‍ය ප්‍රදේශ මත වගේම ආහාර ගද්දි පෝෂදායී ආහාර ගැන ටික සැලකිලිමත් වෙන්න. මේ ආවට ගියාට පොඩ්ඩක් අර ෂණික ආහාර ගන්නවා නිකන් බඩ පුරව ගන්න ඕන නිසා කනවා අන්න ඒ වගේ දේවල් තුළ මේ කාලේ පෝෂණය ගැන හිතන්නේ නැතුව ෂණික ආහාර වලට වැඩිපුර නැඹුරු වෙන කාලයක් වෘශ්චික ලග්න හිමියා. ඒ නිසා ඒවට වැඩි හිත යොමු කරන්නේ නැතුව, ඒ කියන්නේ ඒවා ආස දේවල් නොකා ඉන්න කෙනෙක් නෙමෙයි. හැබැයි ශරීර සෞඛ්‍යයට ගැළපෙන ආකාරය ආහාර රටාවක් ඒ වගේම සෞඛ්‍ය රටාවක් පවත්වන්න උත්සාහ කරන්න. එතකොට හරි. මොකද මේ කාලේ පොඩි ලෙඩක් හදනතුව එච්චර ගණන් නොගෙන ඉන්න එපා. අනිවාර්යයෙන්ම මොකද මේ කාලේ මේ අඩු රුධිර පීඩනේ අව රුධිර පීඩනේ කියන්නේ ඒක. එතකොට රුධිරය ඇතුළේ සීනි අඩු වීම අන්න ඔය වගේ තත්ත්වය තුළ ඒව තමයි බරපතලම තත්ත්වය. අර වැඩි වීම නැත්තට බරපතල ඒවන ඒ වගේ තත්ත්වෙන් තුළ ඔය නිතර නිතර කලන්තේ වගේ හැදෙනවා. ඔය වගේ දේවල් වෙන්නේ එකට පත් වෙනවා. ඒ නිසා පොඩ්ඩක් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඒ දේවල් පොඩ්ඩක් පරීක්ෂා කරගන්න පුළුවන්. ප්‍රෙෂර් ටිකක් පරීක්ෂා කරන්න මහ ලොකු වේදමක් කියන්නේ නැහැ. ඒ වගේම රුධිරයේ දෙන සීනි බලන්න උපරිම රුපියල් 350 400 යන්නේ. අන්න ඒක නිසා ඒ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. මොකද අර ඒ දේවල් වැඩි වුණොත් බෙහෙත් කර කර කොහොම හරි වෙනසක් නෙමෙයි වැඩි කරගන්න කියන නෙමෙයි. ඒවා පාලනය කරගන්න තමයි වෙන්න ඕනේ. නමුත් ඊට වඩා හානි කරයි හිතා ගන්න බෙදට ඒවා අඩු වීම තුළ සමහර ජීවිත පවා අහිමි වෙන තත්ත්වයන් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් කලබල නොවී බය වෙන්න එපා. බිය නොවී ඒවට සූදානම්. ඒවට වෙන්න කලින් වලක්වා ගනිමින් ඉදිරියෙන් යන්න. එතකොට ගොඩාක් දුරට ඔබේ ජීවිතේ තියෙන බාධක දුරු වෙලා සාර්ථක වෙන පුළුවන්. ඒක නිසා අර මේකේ මම සංක්ෂිප්තයක් වශයෙන් කිව්වොත් ඔබ තුළ තියෙන අනවශ්‍ය කලබලකාරීත්වය ෂණයෙන් කිපෙන තත්ත්වය, ඒ වගේම අනිත් අයත් එක්ක මේ කාල සීමා තුළ නිතර නිතර පැටලෙන්න යන එක, අනිත් අයව අභිභවා පාගල දාලා උට යන්න උත්සාහ කිරීම තුළ අර ෂණික තීන්දුව තීරණ ගැනීම තුළ හිතුවක්කාරී ඒ දේවල් ටික වෙනස් කරගත්තොත් වෘශ්චික ලග්නයේ මේ මාසය ඔබට සුබ මාසය. මේ අසුබ දේවල් වැඩිපුර කිව්වේ සුබ දේවල් දැනගෙන හිටියා නැදන හිටියත් ඒවා සුබයින් වෙන්න. දැන් මේ කාලේ ලැබීම් තියනවා කිව්වා, ඔබට මේ කාලේ හදිස්සියේ ධන ලාභ තියනවා කිව්වා, ඒවා අනිවාර්යෙන් වෙනවා. ඒවා සුබයි. හැබැයි ඒවා බාධා කරගන්න ඒවා වළක්වා ගන්න අර වගේ අර පොඩි පොඩි සුළු සුළු තැන් තියනවා ඔබට හදාගන්න. ඒ දේ හදාගත්තොත් අර සුබ දේවල් නොදැන වුණත් සුබයි. අසුබ දේවල් කලින් දැනගෙන ඒ දේවල් වෙනස් කර ගැනීම තුළ ඒකත් සුබ කරගෙන මේ සැත්තර මාසේ සුබම මාසුබ මාසයක් කරගෙන ඔබට හැකියාව පවතිනවා. ඒ සඳහා මනස ඔබේ නිවැරදි ලෙස පවත්වා ගන්න, ඒ සඳහා ඔබට යම්කිසි පිටුවහලක් වෙන්න නිවැරදි පිළියම් පිළිවෙත් මේ වීඩියෝ අවසානයේ දැන් තියෙනවා. ඒව අහලා තමන්ට හැකි පමණ උපරිමම කරන්න උත්සාහ කරන. එතකොට තමන්ට නොදැනීම තමන් තුළ සුවන් පාලනයක් ඇති වේ. තමා තුළ තියෙන මනස තුළ තියෙන හදිස්සිය කලබලය යම්කිසි ආකාරයකින් මනස තුළ තියෙන අවිවේකී භාවය පැටලි සහගත භාවය නිවැර තීන් තීරණ ගන්න බැරි තත්ත්වය හදිස්සි වීම ඔක්කොම નિરાයාසයෙන් මගහැරී ඒ කරන තත්ත්වයන් තුළ. ඒ නිසා පුළුවන් තරම් ඍණාත්මක දේ ඈත් වෙන්න ඒ වීඩියෝ එක අවසන් කරලා පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා ජීවිතේ ගොඩ යන්න. කලබල වෙන්න එපා. මේ తాවකාලික තත්ත්වයන් තුළ පුංචි පුංචි ඍණාත්මක දේවල් තිබ්බත් සමස්ත වශයෙන් ගත දුර්ශක ලග්නීමේන්ට ඉදිරිය යහපත්. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඒ සඳහා උපරිමයෙන්ම ඔබට ඒදී අත්පත් කරගන්න මේ කාලේ බුද්ධිමත්ව කටයුතු කරලා ජීවිතේ දෙනන්න බය වෙන්න එපා. ඉතින් එහෙනම් අපි යොමු වෙමු මේ වැඩසටහනේ ඉතා සුවිශේෂීවම පැත්තට. මොකද්ද මේ මාසය තුළ තියෙන අසුභකාරී දෙයක් ඇත්න ඒ අසුභකාරී දේ සුභ කරගන්න විදිහ, මේ මාසයේ සිරසිය සුභ කරගන්න කරන පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් විශේෂ වශයෙන්ම මේ පිළියම් පිළිවෙත් කරද්දී මේ ඔබට හැකි පමණින් ඔබ කරන්න ලස්සන සමහරකට විදේශගත වෙලා ඉන්නට මේ කියන සමහර දේවල් කරන්න බෑ. පන්සල් වලට යන තමන්ගේ ආගම ස්ථාන වලට යන්න නැත්නම් ඔය කියන සමහර පිළිවෙත් කරන්න ඔබට අපහසුයි. නමුත් තමන්ට හැකි පරිදි ඔබ දේ කරන්න. විශේෂයෙන්ම මේ දැන් ඔය බෝධි පූජා තියන නැත්නම් ඔය කටයුතු කරන්න ගියද්දි ඔබට පන්සලට යන්න බෑ. කමන්නේ ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ ඔබ ඒක භාවනාවක් ඇතුළේ බෝධියක් ගාව ඉන්න කියලා තියාගන්න. මේ උදාහරණයක් කියන්නේ ඔබ ඒ දේ කරන්න. එතකොට විදේශගතලා ඉන්න කලබල වෙන්න එපා. මට මේවා කරන්න බෑ කියන එක නෑ. භාවනාවතොල ඉතා විශේෂ දෙයක් කරන්න පුළුවන්. හිත තමයි අපිට තියෙන ශක්තිමත්ම දේ. හිත ශක්තිමත් කරගත්තොත් හිත තුළ ඔබේ සිතවිල්ල තුළ කරන්න බැරි දෙයක් නෑ. අන්න ඒක නිසා ඒ තැනට හිත ගෙනිච්චොත් ඔබට ඔය ඕනෑම කාරණාතුල ඕනම අසුභ දෙයක් තුළ ජීවිතය දිනන්න පුළුවන්. කොච්චර නරක කාලයක් වුණත් ජීවිතේ උපරිමයෙන්ම දිනන්න පුළුවන්. ඒ නිසා අනං අපි කතා කරමු මොනවද මේ පිළියම් පිළියොත් මේ මාසෙට අදාළව කරන්න කියන්නේ. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 3 වෙනිදා දවස් සංඝහරුව දවසක් නෙමෙයි. මේ 3 වෙනිදා දවසේ ඔබට බෝධි පූජාවක් පවත්වන්න පුළුවන්. අනිත් විශේෂිතම කාරණාව කියන්නේ මේ බෞද්ධ නොවන අන්‍යාගමික අය
එදාට තමන්ගේ ආගම දහමට කටයුතු කරත් ගැටලුවන්නේ. ඒට වෙලාවට ඔබ ඔබගේ ආගම යනුව කටයුතු දැන් කතෝලිකය ශුද්ධෝ පෑපතන හින්දු එහෙම පූජාවක් තියන්න එහෙම නැත්තම් ඉස්ලාම් අය තමන්ගේ ඒ ආගමට අනුව කටයුතු කරන්න ඒ කිසි ගැටලුවන්නේ. හැබැයි මේක හොඳට මතක තියන්න මේ බෝධි පූජාව කියන එක බෞද්ධයින්ට විතරක් අයිති වෙච්ච ක්‍රමයක් නෙමෙයි. මේක මේ බෝධි පූජාව කියන රජන්ට බෝධිය කියන එක සම්බන්ධ වීමත් එක්කනේ මේ කියන දේ තුළ මේ බෞද්ධ අයට වෙන්නේ. නමුත් මේ දේ තුළ තියෙන ඉතාමත්ම ගැඹුරු භාවනාවක්. ඒක නිසා වෙනත් ආගමක කෙනෙක් වුණත් කමන්නේ ඔබට කරන්න හැකි නම් ඔබ බෝධි පූජාව කළත් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම අකමැති නම් ඒ දවසට තමන්ගේ ආගම දහම රණුව කටයුතු කරන්න. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට, පාර්වතී මෑණියන්ට පුද පූජා පවත්වන්න බාරහාර වෙන්න පුළුවන්. ඒ වගේම කතෝලිකායට, දේව මෑණියන්ට, ඒ වගේම ශුද්ධෝ ජුසේමුණිතුමන්ට, මහා සන්තියගමතුමන්ට පූජාවල් නුවාන පවත්වන්න බාරහාර වෙනවන. ඒ කාලේ යහපත් මෙහෙමයි. තුන්වෙනිදා බැරුව ගියොත් ඔබ වෙනත් දවසක් හොදාගත්තර කිසි ගැටලුවක් නැහැ. හැකිනම් තුන්වෙනිදා කරන එක හොඳයි. හැබැයි දෙවෙනිදා නොවන දවසක් වෙනවා. දැන් ඔය එක දවසක් එපා කියන එක සමහරුට ප්‍රශ්න වෙලා තියෙනවා. සමහරු කියනවා මේක අසුබ දිනයද? නැහැ. එදා අමාවක පෝය දිනින්ද එපා කියන. නැතුව වෙන කිසිම ගැටලුවක් ඒ දවසේ අසුබභාවයක් නැහැ. ඒක මට කලින් කියන්න බැරුව ගොඩ දෙනෙක් ඔක ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න කරන්න තිබ්බ කරලා තිබ්බා. අන්න දැනගන්න එදාට කිසිම අසුබත්වයක් නෙමෙයි. මාස පෝය දිනේ හින්දායි ඒ දවස යොදා ගන්න එපා කියන එක අදහස් කරේ. ඉතින් තුන්වෙනිදා හැකිනම් හොඳයි. නැත්තම් දෙවෙනිදා නොවන ඕනෑම දවසක මේ දේ කරන්න. විශේෂ වශයෙන්ම මේ බෝධි පූජාව සඳහා ඔබ පාට පාට මල් කියන්නේ විචිත්‍ර වර්ණ මල් යොදා ගන්නවා නම් වඩා හොඳයි. ඒකට විශේෂ වශයෙන්ම රතු, නිල්, සුදු, කහ කියන වර්ණ අනිවාර්යයෙන්ම යොදා ගන්න උත්සාහ කරන්න. පුළුවන් අර අපි හැමදාම කියන බෝධි පූජාව පවත්වලා ඒ බෝධි පූජාව කරන්න යද්දි අර විශේෂයෙන්ම අරන් යන්න ඕන කාරණාව තමයි අ තුන් වරක් පිරිසිදු රෙදි කඩකින් පෙරාගත්ත පැන් යම් ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බෝධිය නාවන කල තුනකට වගේ ප්‍රමාණවත් වෙන ආකාරයට තුන් වරක් පෙරාගෙන එතනට ගිහිල්ලා පෙරාගත්තත් කමන්නේ නැහැ. බෝධිය ආසන්නයට නැත්තම් ඔබ ගෙදරින් එක කරන් ගියත් කමන්නේ නැහැ. යද්දි අර කියපු වර විචිත්‍ර වර්ණ මල් සාමාන්‍ය අරගෙන සුවඳ ද්‍රව්‍ය ටික ඒ වගේම අර ජලයේ ප්‍රමාණය අරගෙන ඒ වගේම අර හැමදාම අරගෙන දිග නූල් කඩක් කියන එකට අධික කියන්නේ සෑහෙන දිග වෙන්න ඕන කියන දා නූල් 5ක් වගේ අරගෙන හොඳයි. ඒ වගේම මම ඖෂධ කීපයක් යන්න හැකිනම් ඖෂධ පූජාවත් යන්න. මේ විශේෂයෙන් මේ අසනීපය ඒ අසනීපලා ඉන්න අය නිරෝගී භාවය පතා මේ දේවල් කරනවා නම් විශේෂයෙන් මරා යන්න මේ ওই මල් වලට එකතු කරගන්න ඉද්ද මල් ටිකුයි සමන් මල් සමන් පිච්ච මල් තියෙන. හැබැයි මේ 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 පොඩි ප්‍රමාණයක් මේ ඖෂධ පූජා සඳහා තියාගන්න ඕන. එහෙනම් ඉද්ද මල්, සමන් මල්, සුවඳ කොට්ටා, කරද මුඟු, කොකුම් පොතු. ඔන්න ඔය කියන ඖෂධ වර්ග ටික අරගෙන යන්න ඖෂධ පූජාව සඳහා. ඒ වගේම හැකිනම් සාමාන්‍යයෙන් ඔබ පහන් දැල්ලද්දි ඒකට සම්පූර්ණයෙන් දාන නෙමෙයි හැකිනම් සම්පූර්ණයෙන් කරන්න. නැත්තම් ඒ දැල්ලන පහන් වලට එලෙඟි තෙල් ස්වල්පයක් එකතු කරගන්න පුළුවන් නම් වඩා යහපත්. ඒ වගේම ඖෂධ පූජාව සඳහා එලෙඟි තෙල් ස්වල්පයක් තබන්න. ඒ වගේම දැන් ඒ දවසේ ඒ වැඩ කරද්දී පුළුවන් නම් එදා නිර්මාංශන ඒ දවසේ මේ මේ මාංශ වැළඳීම තුළ මේ පාප කර්මය මේ ඉතා පවක් කියන එක නෙමෙයි මේක අදහස් කරන්නේ. අර මම හැමදාම කියන්නේ මේක ප්‍රතිපත්ති මේක අර දැන් මස් මාංශ කන කෙනෙක් අර දවසක් මස් මාංශ නොකා ඉඳීම තුළ යම්කිසි ප්‍රතිපත්ති මේ වශයෙන් ඔබ අර මම සරලව කියන මර්ධන ක්‍රියාවක් ඔබ තුළ සිදු වෙනවා. ආ ඒ තුළ අර ශක්තිමත් භාවයක් තියෙනවා. ඒකයි නැත්නම් නැතුව මේ මස් මාංශ කන අය පවුකාරයෝ මස් මාංශ නොකන අය පින්වන්තයෝ කියන එක නෙමෙයි කොහොමද අදහස් කරන්නේ. එදාට පුළුවන් නිර්මාංශ වෙන්න. අනිත් කාරණා තමයි ඔබට ඒ පන්සලකට හෝ ඒ ස්ථානකට යන්න අපහසු නම් ඒ බෝධියක් ගාවට යන්න අපහසු නම් ඔබ නිවසින්දම් මේ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. මම කිව්වේ ඔබ හිතන පතන දේ විතරයි වැදගත්. ඔබ ඒ ගෙදර ඉඳන් කරද්දී ඔබ හිතින් හිතාගත්තොත් මං ඉන්නේ ජයශ්‍රී මහා බෝධිය ගාව කියලා නැත්නම් පන්සලේ බෝධිය ගාව කියලා ඒ දේ තුළ භවනාව සිදු කරන හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ කරන ආකාරය දෙදන් ඉදර පුළුවන් නිර්මාංශයලා හොඳින් පිරිසුදු වෙලා උදෑසන හෝ හවස ඒ ගැටලුවක් නැහැ ගිහිල්ලා අගෙන බෝධිය ගාවට යන අය එතනට ගිහිල්ලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ බෝධිය සීමාව ආසන්නේ ඉතමත් හොඳින් පිරිසිදු කරන එක. ඔබ ගෙදර කරන ඔබ කරන ස්ථානය හොඳ පිරිසිදුව තබා ගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය පරිද්දෙන් ඔබ මල්, පහන්, සුවඳ දුම් ඒ සියලු දේවල් ඒ නියමිත ස්ථානවල තබලා ඊට පස්සේ අර පිරිසිදුව පෙරාගත් ජලය පිරිසිදු කරගත්ත කලතුණකට දාලා ගෙදරින් යද්දි පිරිසිදු රෙදි කඩක් අරන් ගිහිල්ලා බෝධිය ගාව බිමින් ඒ රෙදි කඩ තියලා ඒ රෙදි කඩ උඩින් අන්න අර මුට්ටි තුන නැත්නම් කල තුන තියන්න. ඊට පස්සේ අර ඔබට මම නූලක් කරගෙන කිව්වොත් ඒ දිග නූල් පන්දු තුම්පටකට විතර අරගෙන අර කලවල් වල ඔබ කටවටේට
ගැට ගහන්න නූල්. එකන එක නූල්ල කඩන්න නැතු එක නූල්ල එකකින් ගැටගව ඉට සිත්‍ර ආයහම අනිත්තකට ගෙනච ඊර තුන් නිර්ගෙනනිච්ච ඊට පස්සේ ඒ නූල දිකට මොබයි පවුලේ සියලු දෙනාම යනවන ඒ සියලු දෙනාටම අතේ තබා ගන්න පුළුවන් නූල එක කොනක් වෙනකම් දිකට. මේ ගෙදර පවුල හැමෝම වෙනුවෙන් වෙන වෙනම කරන්න අවස්ථාවයන්න එකන කලතුනක් ප්‍රමාණවත් ඔය ප්‍රශ්නත් අහන සමහර හැබැයි තමන්ටම කියන තනියම එකක් කරන ඕන එහෙම වෙන වෙනම කරා කියලා ගැටලුකුත් නැහැ. එනක් අර නූල පවුල හැමෝම අතින් අල්ලගෙන ඉස්සල්ලාම පන්සිල් අරගෙන අර මල් පහන් පූජා කරන ගාථාවන් කියලා ඒ සාමාන්‍ය පරිදි ඔබ බෝධි පූජා කරන සියලු ගාථාවල් කියලා අන්තිමට තුන් වතාව බැගින් ඔබ කියන්න ඕන දස දිසා පිරිත ජය පිරිත අභිසංවිධාන පිරිත දස දිසා පිරිත ජය පිරිත අභිසංවිධාන පිරිත. මේක ඔබට අර කටපාඩම් මතක නැත්තා මොකක් හරි බලන් කිව්වත් කමන්නේ නැත්තම් එමේ ස්ථානට ගිහිල්ලා අර එහෙම උච්චාරණ කරපු එකක් ඔය ෆෝනේ හරි කමන්නේ ප්ලේ කරන අනිත්‍යයට බාධාවක් නොවන විදිහට එතන ඉන්න ඔබ ඒ දේවල් කරන ඒ සමග ඔබ උච්චාරණය කරන කොලයක් බලාගෙන හරි කිසි ගැටලුවක් නැහැ අන්න ඒ විදියට කියලා. ඊට පස්සේ ඔබ මෛත්‍රී භාවනාව කරනවා. ඒ කියන්නේ ඉන් අනතුරේ නූල අල්ලගෙන ඔබ ප්‍රාර්ථනා කරන ඇස් දෙක වහගෙන ඉස්සලාම ඔබ මේ අවට තියෙන ඔය දැනෙන සුවඳවල් ගඳවල් ගැන හොඳ අවධානය යොමු කරන්න. ඔබ ටික වෙලාවක් ඉද්දි ඔබට ඒ දෙයට හුරු වෙනවා. ඒ වගේම අවට එන ශබ්ද ගැන ඔබ අවධානයින් ඔන්න ඔබේ ටික වෙලාවක් යද්දි ඒකට හුරු වෙනවා. ඊට පස්සේ ඔබ හුස්ම ගන්න ඉහළට ගන්න එක පහළට දාන එක ඕක ගැන අවධානය යොමු කරන්න. අන්න ටික වෙලාවක් යද්දි ඔබ තුල යම්කිසි මානසික වශයෙන් හිස් බවක් දැනෙනවා. ඔබට අර ඉස්සල්ලාම මුලින්ම කරන මුලින්ම ඔබට තියෙන ප්‍රශ්න කරදර ගැටලු යහපත් දේවල් හිතලා ඉන්න ඉස්සල්. ඊට පස්සේ අර කියපු විදිහට අවට ශබ්ද වලට අවට ගඳ සුවඳට අවධානය යොමු කරලා හුස්ම ගන්න දේට යොමු කරලා ටික වෙලාවක් යද්දි ඔබට අමුතු හිස් බවක් සැහැල්ලුවක් දැනෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඔබ හිතන්න සියලු සත්ත්ව දුක්කෙත්වා නිරෝගී වෙත්වා සූපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් පුළුවන් නම් 21 වතාවක් විතර හිතින් ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ අර පැන් කලයේ බැගින් අරගෙන එක කලය අර ඉතිපිසෝ ගාතව කියමින් තුන් වරක් බෝධිය වට යන්න. ඊට පස්සේ බෝධිය නාවද්දි හැමදාම කියන වගේ වතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණය කල තුනින්ම වතුර පොඩ පොඩ ඉතුරු කරගන්න. ඒ කියන්නේ එක කලකින් කෝප්පයක් වගේ ඉතුරු කරගන්න. ඉතුරු කරගෙන ඊට පස්සේ අර හිස් කල අර කිරිපුර අර ප්‍රතිකඩ උඩින්ම තියලා නැවත ඒ බෝධි වටේ කලතුන බෝධිය නැවුවට පස්සේ ඉඳගෙන නැවත ඔබ ඇස් දෙක වාගෙන මෛත්‍රී භාවනාව කරන සියලු සත්ත්වයන් දුක්ෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා කීපවතාවක් ඔබට හැකි වෙලාවක් ඔබට හිත සැනසෙන ඕනෑම වෙලාවක් එතන ඉඳලා නැත්නම් ඔබ ඉන්න නිවසේ හරි ගමන්නේ දැන් නිවසේ කරද්දී බෝධිය වටේ වට කීපයක් යනවා හැකියාවක් නැහැ නේ ඔබට බෝධි නැහැ නේ එහෙනම් ඔබ ඒ පෑන් කලයේ අතට අරගෙන ඔබ බෝධිය වට යනවා කියලා හිතාගන්නෙමි. ඒ ඉතිපිසෝ ගාතාව කියමින් තුන් වරක් යන විදිහට නාල අර වැඩි වතුර ප්‍රමාණය කියන බෝධියට වක් කරන ප්‍රමාණය ගෙදර ළඟ තියෙන ගසකට හරි මල් පෝච්චියකට හරි කමන්නේ වක් කරන්න. කිසි ගැටලුවක් නැහැ. බැරිම නම් සිංක් එකට වක් කරුවොත් ගැටලුවක් නැහැ. ඒ දේ තුල තියෙන්නේ ඔබේ සිතුවිල්ල පමණයි. ඉතින් ඔය දේවල් කරලා අර ඉතුරු වෙච්ච වතුර කෝප්ප තුන තියෙනවනේ දැන් ඒ මුනේ කලතුනි එහෙනම් ඔබ හිස් බෝතලයක් අරන් ගිලා වතුර අරන් ගිය බෝතලේ හරි කමන්නේ නැහැ. පැන් අරන් ගිය බෝතලේ හරි කමන්නේ නැහැ. ඒක පුරෝගෙන ගෙදර අරගෙන ගේන පැන් ඔබ හැමදාම මේ මාසේ හැමදාම උදෑසන අවදිච්ච ගාම කියන්නේ ඔබ පිරිසුදු වෙලා දත් මැදලා මුණ හොදලා ඒක සීල කටයුතු කරලා ඒකෙන් පොඩ්ඩක් බොන්න. ඒ වගේම තව ස්වල්පයක් අතට අරගෙන ඔබගේ මුණ පොඩ්ඩක් හොදා ගන්න. මේක ගෙදර හැමෝම කරන්න. ඒ කරන ඒ දේ තුල ඔබගේ අර මාසය තුල ඒ දිනය තුල කරන කටයුතු සාර්ථක කරගෙන ඊට වගේම ඔබේ මානසික යම්කිසි ආකාරයකින් තියෙන ශක්තිමත් බව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝගවලින් සුවය ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ හැම දේ තුළම සියලුම කටයුතු වල සාර්ථකත්වය ජයග්‍රහණය තුළ ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයක් අත් කරගන්න හැකිය. මේ හැම දේ තුළම තියෙන හිත තුළ ධනාත්මක භාවය ඇති කිරීම තුළ අර බලපාන ඍණාත්මක සියලු දේ ඉවත් වීම. මේකයි වැදගත් භාවයේ. ඒ නිසා හැකි හැමෝම මේ දේ කරන්න උත්සාහ කරන ඉතාමත්ම වැදගත් දෙයක් මේක. මම ඒකයි මේ ඔබට පැහැදිලිවම මේ අර පියවරෙන් පියවර ඉතාමත්ම සරල විදිහට කියලා කරන්න උත්සාහ කරන්නේ. මොකද මේ දේ නිවැරදිව කරගත හැකි නම් ඔබේ ජීවිතේ ප්‍රබල යහපත් පෙරලියක් ඇති කරගන්න ඔබට හැකියාවක් නම් ජීවිතේට ඔබේ මනසට ගත හැකි දේ අතිශයින් බොහොම. ඒ නිසා උත්සාහ කරන්න මේ විදිහට කරන්න. ඒ වගේම හැමදාම කියන දේ අනිවාර්යයෙන්ම උදෑසන අවදිච්චකම රාත්‍රි නිද්‍ර පෙර මෝර පිරිත සූර්ය පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න මේ සූ ටීවී තුළ නිවැරදි අතිශය නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් රෙකෝඩ් කරලා දෙනවා. ඔබ උදේ නැගිටලා ඇඳේ ඉඳගෙනම ඒ පිරිත් ඔබේ හෙඩ්ෆෝන් එකක් ගන්න හරි කමන්නේ ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ
අන්තිමට මෛත්‍රී භාවනාවටයක් කරලා දවසේ වැඩ කරන්න. ඒ වගේම නිදා ගන්න පෙරත් ඒ විදිහම ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න. මේ විදිහට ඔබ ජීවිතයේ ඉදිරියට යන ඔබ හිතා ගන්න බැරිද ඔබේ ධනාත්මක ඔයත් වේ. මේකට මේ මහා ලොකු දෙයක් නෙමෙයි මේවා මොනවාද කියලා හිතෙයි. නමුත් ඕක මාසයක් දෙකක් කරන් යන්නකො ඔබටම පැහැදිලි වේවි වෙන දේ. හිතා ගන්න බැරි වේවි ජීවිතේ. හිතා ගන්න බැරි තැන්වලදී ඔබට ජයග්‍රහණත්වයේදී අනතුරු වලින් මිදීම ලැබේවි. ඔබට සමහර තැන්වලදී අර ජයග්‍රහණයක් කොහෙත්ම නැති තැනක වුණත් ජයග්‍රහණයක් අත් වේ. ඔබට සහායට ඕන තරම් කට්ටිය ඉඳිවි. හිතා ගන්න බැරි දේවල් වේවි. ඒක මම කියලා දන්නේ නැහැ. ඔබ කරලා බලන්න මොකද මේ කරලා ජීවිතේ දිනපු අය දැන් ඕන තරම් සාක්ෂි තියෙන වසර ගාන තිස්සේ ජීවිතේ නරකම කාල දසාවක් කියන්නේ මේක ඒ රාශියක වෙලා බැලුවොත් කියන්නේ මේ කාලේ ගොඩාක් පරිස්සම් කියන නරක කාලයක් කියලා. නමුත් මේ දේවල් කිරීම තුළ ජීවිතේ මෙතරම් යහපත් කාලයක් කවදාකවත් අවිල නැහැ කියන මේ අය ගෝණ තරම් ඉන්න. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කටකලග්න හිමියන්ට ඒ රාශියක වැඩියෙන්ම යන්නේ. ඒ වගේම කුම්භ ලග්නයට ඒ වගේම මීන ලග්නයට අන්න ඒ ලග්න හිමියෝ විශේෂ මකර ලග්නයට තියෙනවා. ඒ වගේම ඔබේ කේන්සරන් තුල චන්ද්‍රය ඉන්න තැන් ගල 90 ඒ රාශියක ගියත් මරන ඔය කුමන නරක කාල දසා ගෙවුවත් මුන දසාවල් ගෙවුවත් ඔබට යහපතක් වෙනවා කියන එකට සාක්ෂි වුණ තරම් දැන්න. ගිහිලා පහුගිය වීඩියෝ වල කමෙන්ට් බලන ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඒ ආකාරයටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර මම ඔබට කියනවා අර මාසේ ආරම්භක දවසේ උදෑසන සූර්ය උදා වෙන වෙලාව ඉස්සලාම හොයාගන්න. ඔබ කොයි රටේ හිටියත් ඔබ Google එකේ ගිහලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය සහ දැන් අපිට ඔබ මේ වැඩසටහන කරන්න මේ කියන පිළිවෙත කරන්නේ පළවෙනිදටනේ. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා කියන සැප්තැම්බර් පළවෙනිදා කියලා 2024 ටයිප් කරලා සර්ච් කරාම ඔන්න සැප්තැම්බර් පළවෙනිදා ඔබ ලෝකෙ කොහේ හිටියත් මොන නගරේ හිටියත් සූර්ය උදාන වෙලා වෙනවා. හැබැයි බැරි කළා මේ වැඩසටහන හරි සැප්තැම්බර් පළවෙනිදා පහුවෙලා නම් ඔබ ඊළඟ දවසේ ඔබට මේ වැඩසටහන ඊළඟ දවසේ මේ දේ පටන් ගන්න කෙසේ ගැටලුවක් නැහැ. සැප්තැම්බර් මාසේ මැදින් ඉඳන් හරි පටන් ගන්න. ඊට පස්සේ ඔක්තෝබර් ඉඳන් දිගටම පළවෙනිදා කරන් ගියත් ගැටලුවක් නැහැ. එහෙනම් ඒ දිනේට අදාළව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. මේක ඒක හොයාගෙන ඊට පැකටතර කලින් නැගිටලා ඉස්සලාම හොඳින් පිරිසිදු වෙන්න. නාන්න පුළුවන් නෑ නාන්න, අසනීප තියෙන නෑ නාන්න යන්න එපා. කොහොම හරි හොඳට පිරිසිදු වෙලා ඊට පස්සේ ඔබගේ ආගම දහමට අනුව වතාවන්තික. ඒ කියන්නේ අර මං කියෝ පිරිට් එක ඉස්සලාම ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න. ඊට පස්සේ ඒ බුදු පහන් තියෙන කටයුතු කරලා තමන්ගේ ආගමට අනුව කටයුතු කරලා ඊට පස්සේ ඔබ මේ මාසේ මීපැණි මිශ්‍ර කිරිබතක් සකස් කර. මීපැණි පොඩ්ඩක් දැම්මම ඇති. මේ කිරිබත සකස් කරවලදී ඔබ කරන්න අවශ්‍ය නැහැ සුදුහර කැකුළු හරෙන්. ගෙදර වෙන කෙනෙක් ලවා හරි කමක් නැහැ. මීපැණි පොඩ්ඩක් මිශ්‍ර කරලා මේ කිරිබත් සකස් කරගෙන ඊට පස්සේ ඒ කිරිබත් එක ආහාරයට අරගෙන ඔබ මේසයක් ගාව වාඩි වෙලා ඔබ ලියන්න මේ මාසේ ඔබට යන වියදම්. ඒ කියන්නේ ඔබ ගිය මාසේ වියදම් එක සංසන්දනය කරලා බැලුවාගෙන ඔබට ආහාර සඳහා මෙපමණයි, ගමනාගමන මෙපමණයි, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ හැමදේම මාසේ යම් කිසි ආකාරයෙන් ඔබට අරමුණක් තියෙන මේ වගේ වියදමක් යාවි කියලා අන්න ඒක ලියන්න. ලියලා අන්තිමට ඉතිරි කිරීම සඳහා රුපියල් 500ක් දාකරලෙන් මේ මාසේ ඉතිරි කරනවා කියලා. ඒකත් ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරපුවම ඔබට දල අගයක් යනවා මේ මාසේ ජීවත් වීමට. ඉතින් මේ කියන පිළිවෙතෙන් නොඋනත් බැහැර වෙන දේ කාරණාකුත් මම කියන්න. එතකොට ඔබ උත්සාහ කරන්න මේ මාසේ වියදම් කරද්දී ඒ ලියපු වියදම වැඩිපුර යන්න නොදී ඉන්න. පුළුවන් තරම් අභිභව යන්න නොදී ඉන්න රුපියල් 100ක් 200ක් හරි අඩු කරගන්න. ඒ ඉතිරි කරගන්න රුපියල් 100 200 අර ඉතිරිය කියන එකට එකතු කරගන්න. ඒක මේ පිළිවෙතේ තියෙන දෙයක් නෙමෙයි. මේක ඔබට මේ යම්කිසි ආකාරයෙන් ඔබ සැලසුම හදාගන්න විදිය මම මේ අතරේකෝ කිව්වේ. අන්න එහෙම කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේක ලියලා පිළිවෙත හට 90 අර සූර්ය උදාන වෙලාව අපි දැනගත්තා. ඒ වෙලාවට ඔබ නැගෙනහිර දිසා බලන්න. ඔබට සමහරට සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. සමහර අය ගොඩ නැගිලි වල ඉන්නේ. සමහර රටවල් වලට තියෙන තත්ත්වෙන් තුල සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. වැස්ස වෙන්න පුළුවන් මේ කාල වාචය. එහෙනම් ඔබ නැගෙනහිර දිසා බලාගෙන සූර්ය දේවිය නමස්කාර කරනවා. නමස්කාර කරනවා කියන්නේ ඔබ සූර්ය දේවියන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මේක විද්‍යාවනු පිළිගන්න කාරණානේ. ඇයි සූර්ය දේවියෝ කියලා හැඳින්වීම වරදන්නේ නැත්තේ? මොකද මේ ලෝකේ රඳා පැවැත්ම තියෙන්නේ සූර්ය මත. මේ ගස්වල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය තුළ සිදුවෙන්නේ සූර්ය ආලෝකය මත. එහෙනම් අපිට මේ සියලු දේ දෙන කෙනා දේවියෝ ලෙස හැඳින්වීම කිසි ගැටලුවක් නැහැ නේද? ඔබ ඕම් සූර්යාය නමහ කියලා කීප වතාවක් කියලා පුළුවන් නම් 7 වතාවක් 21 වතාවක් හරි ගමන කියලා සූර්ය දේව නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න. මේ මාසය තුළ මට මේ ජීවත් වීමට මෙන්න මේ වගේ මුදලක් අවශ්‍ය වෙනවා. මං කරන රැකියාව තුළ, මං කරන ආදායම් මාර්ග තුළ, සාධාරණ ක්‍රමවේදයන් තුළ මට මේ දේ උපයා ගැනීම ලැබේවා. රස්සාවක් නැතුව, කිසි දෙයක් කරන්න නැතුව උපයා ගන්න බෑනේ. මේ ගෙදර නිදියේ ඉඳලා මේ දේ කරන්න බෑ. ඔබට කරන්න ඔබ කරන රැකියාව තුළ, ඒ කරන දේ තුළ, නැත රැකියාව නැත්නම් රැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර. ප්‍රාර්ථනා කරලා මේ දේ මට උපයා ගන්න ලැබේවා. මේ දේවල් තුළ අර තියෙන බාධාව කාලගුණයෙන් ගැටළු වෙන්න පුළුවන්. නැත්නම් අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හෝ තත්ත්වෙන් තුළ මේ මාසේ රැකියාවට තමන්ගේ ජීවිතයට බාධා කෙල්ලෙන්න පුළුවන්. අනේ බාධක දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කරන්න මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්ත්වයන් ඇසර නොපෙනෙන ජීවිය, විශාල ජීවිය,
නපුරු සතා අහිංසක සතා ඒ කිසි දෙයක් අදාළ මේ සියලු ජීවීන්ට අවම වශයෙන් තමන්ට මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර පාන ටිකවත් සපයා ගන්න හැකියාව මේ මාස තුළ ලැබේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අන්න ටික වෙලා පුළුවන් නම් මෛත්‍රී භාවනා කරලා ඔබ ඔබගේ මාසයේ කටයුතු ආරම්භ කරන්න කරන් යන්නකෝ. ඔබටම පැහැදිලි වේවි මේ දේවල් තුළ ජීවිතය සාර්ථක වෙන ආකාරය. පුළුවන් නම් ඒ හැකියාව පරිදි හැම මාසෙම මේ දේ කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේ ප්‍රබල පෙරලියක්, ප්‍රබල වෙනසක්, යහපතක්, ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න ඔබට හැකියාව දෙනවා. මේ සියලු දේ ජීවිතේ මමත් කරලා අත්දැකීම් තුළ කියන දේවල්. නැතුව ඒව අත්හදා බලන්න, නැතුව ඔය පොත්පත්වල තියෙන පමණින් කියව දේවල් නෙමෙයි. ඒ දේවල් කරලා ජීවිතේ සාර්ථක කරගනිමින් මම කියන දේවල්. ඒ නිසා ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම මාසේ එක දවසක් පුළුවන් නම් සිකුරාදා දවසක් වෙනවා වඩා හොඳයි. දිවා ආහාර වේල නිරාහාරව ඉන්න උත්සාහ කරන්න. මේ නිරාහාර වීම තුළ තියෙන මර්ධන ක්‍රියාවලියක් නොහැකියය කරන්න එපා. අසනීප තියෙන අය කුඩා දරුවෝ කරන්න ඕනේ නැහැ. ඒ අය කෑම පාර්සලයක් කියන්නේ අහිංසක කෙනෙකුට, කන නැති කෙනෙකුට අසන සතෙකුට දුන්න දීලා ඉන්න එක කමක් නැහැ. හැකිනම් තමන් ආහාරයෙන් වැළකී ඉඳලා ඒ ආහාර වේල ඒ කන නැති කෙනෙකුට අහිංසක සතෙකුට දීලා පුළුවන් නම් නිරාහාර වෙන වතුර ටිකක් විතරක් බීලා උදේ 10 11 වගේ ඉඳලා හවස 4 විතර නේද පුළුවන් නම් වතුර විතරක් බීලා ඉන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ මර්ධන ක්‍රියාවක් සිදු වෙනේ. මර්ධන ක්‍රියාව තුළ අපේ අකුසල් යටපත් කරන, අකුසල් තුළ තියෙන දේවල් අපිට බැහැර කරගන්න හැකියතුන. මොකද අපි විඳිනවනේ, අපි බඩගිනිනේ ඉන්නවා, බඩගින්න දරා ගන්නවා. ඒ වේදනාව තුළ අපි අකුසල් ගෙවන්නේ. ඒ වගේම ඒ ඇයි අපි බඩගිනින් ඉන්නේ, අපේ වේල අර අපි මේ විඳින වේදනාව සෑහෙන විදිහට විඳින කෙනෙකුට දීලා ඒ ආහාර වේල අන්න කුසල් වැඩිම. මේ ඉතාමත්ම බලගත් පිළිවෙතක්. ඒ නිසා පුළුවන් නම් ඒ දේ කරන්න. කොහෙත්ම ඔබ යම්කිසි ආකාරකින් ආහාර ගැනීම තුළ ඔබට බඩගින දරාගන්න බැරිකම ආහාර ආරම් වෙන කියලා දුන්නා කියලා ඒකේ පින අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි අර අකුසල් සංසිඳවා ගැනීමට සහායක් වෙනවා ඔබ ඒ නිර්ආහාර වින්දීමේ, ඒ බඩගින වේදනාව දැරීම තුළ. එයා ඊට වටිනාකමක් දෙන නිසා ඒ දේ කරන්න වග බලාගන්න. ඔය කියන දේවල් තුළ අර කිතුණු කතෝලිකයාටත් මම කිව්වා මුලින්ම අර කියපු කාරණාත් එක්ක ඒ දේව මෑණියන්ට ශුද්ධ ජොසිමත මහා සන්ත්‍යාගමතුමාට නුවණ පවත්වන වගේම බ්‍රහස්වින්ද රෑ එක්වරු ශීලයේ රැකලා බුලුවන්න රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න, භාවනාත්මක ශුද්ධෝපයක් ගත කරන්න ඔබට ඒ තුළ සාර්ථක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සදාසරණ වහන්සේ බදා දවස්වල සහභාගී වෙන්න ඒ දේ තුළ ඔබට සාර්ථකත්වයක් කරනවා. වගේම සිකුරාද දවස්වල පුළුවන් නම් දිව හර්දේ නුවානේ, දිව සප්සනුවානේ කියන්නේ. ඒ වගේම ගල්ලෙනේ යාඥාව අනිවාර්යයෙන්ම කටපාඩමින් පුළුවන් නම් දැනගින්න. ඒව අර හැම වෙලෙම ඔබට අනතුරක්, කරදරයක්, දුකක් දැනෙන වෛරයක් තරහක් දැන හැම වෙලෙම ඇස් දෙක වහගෙන කීප වතාවක් ඒ ගල්ලෙන යාඥාව ඔබ උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඒ වෙනසක් ඇති වේවි. ඔබට තියෙන අසාර්ථක භාවයන් තුළ සාර්ථකත්වය වගේම ඔබට උත්තර නැතිඟල උත්තර ලැබේවි. වෛරය නැති වේවි, දුක නැති වේවි, ජීවිතයේ ප්‍රශ්නවල උත්තර ලැබේවි. ඒ දේවල් තුළ ජීවත් වෙන උත්සාහ කරන. ඉතින් මම කිතුණු අයටයි බෞද්ධ අයටයි විතරයි මේ කතා කරන්න කියලා, සමහරු හින්දු අයට විතරයි කියලා නෑ. මම දන්න ක්‍රමවේදයන් තුළ ඒ ආගම් ගැන තමයි. අනිකුත් ආගම් වල ගැටලුවක් කරගන්න එපා. ඔබේ ආගමට දහමට අනුව නිවැරදිවට දහමට අනුව කටයුතු කරන්න. මොකද දහම තුල කිසිම ආගමක නරකක් නැහැ. ඕකට ඔය ආගම් වලට වෙන් කරගන්න ගිහිල්ලා මිනිස්සු බෙදීම තුල ඇති කරගන්න යම්කිසි නීති වේද ක්‍රම වේද තුල ගැටලු පැවතියත් ඕනෑම දහමක තියෙන යහපත් දේ පමණයි. එන යහපත කරන්න, අනිත්‍ය වෙනුවෙන් අසරණ කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න, අසරණ දරුවෙක් වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරන්න, වය වෘද්ධ කෙනෙක් වෙනුවෙන් ආබාධිත කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මෙන්න මේ ඔය මාසේ ජනාධිපතිනේ පැවැත්වෙනවා. ඒ නිසා ඔය ඔබ බෝධි පූජාව කරාට පස්සේ, නැත්නම් ඔබ ආගමික වතාවක් කරාට පස්සේ හැම වෙලෙම රටට යහපත් නිවැරදි නායකයෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයෙක් පත් වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයා නිවැරදි යහපත් කෙනෙක් පත් වේවි. එහෙනම් නිවැරදි නායකත්වයක් නිවැරදි කෙනෙක් පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දේ තුළ අපට මේ රටටත් යහපතක් ඇති වේවි ජීවිතය ගැන. හැබැයි මම මුලින්ම කිව්වා වගේ මත තියන්න, කවුරු නායකයෙක් පත් වුණත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ උපරිමත්ව රඳන තුරඳාපවතින ඔබ තුළමයි. ඒ හින්දා කවුරු මතවත් ඔබේ බලාපොරොත්තුවත් ඔබේ සිහිනවත් ගොඩනගන්න යන්න පාන්නේ. එහෙම වුණොත් තමයි අර කිව්ව වගේ සිහින නැති වෙන්නේ, සිහින බිඳ වැටෙන්නේ. තමාගේ සිහින, තමාගේ බලාපොරොත්තු තමා තුළ පමණක් තබා ගනිමින් ඒට තමා තුළ උත්සාහය උනන්දුවෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් කවදාවත් ඔබේ සිහින බිඳ වටන්න කාටවත් බෑ. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න වග බලා ගන්න. ඔබට ජීවිතය දිනන්න හැකියාව පතුනවා. කලබල වෙන්න එපා. මේ මාසය යහපත් කරගන්න ඔබට හැකියාව පතුනවා. මේ කියන ක්‍රමවේද තුළ ඔබ අනිවාර්යයෙන්ම මේ සැප්තැම්බර් මාසයේ ඔබේ ජීවිතේ යහපත් මාසය කරගන්නවා කරගන්නවාමයි. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.